රයිට්. ඉතින් මම ඔයාලා පිළිගන්නවා ග්‍රේඩ් 10 අයගේ පේපර් ක්ලාස් එකට මේ වෙලාවේ ඔයාට පේන්නේ පිළියන්දල කලාපේ මිඩ් ටර්ම් ටෙස්ට් එකට 2017 අවුරුද්දේදී ආපු පේපර් එක. මේක තමයි කියලා දෙන්න හදන්නේ. මේකේ ආන්සර්ස් අපි කතා කරගෙන යන්නයි හදන්නේ. ඉතින් ඔයාලගේ එක්සෑම් එකක් ළඟදිම තියෙනවා. ඒකට වැඩි ලකුණු ප්‍රමාණයක් ගන්න උනන්දු වෙලා වැඩ කරන්න ඕන. ඒකට හොඳම ක්‍රමය තමයි පේපර්ස් ලියන එක මේ දවස්වල. ඉතින් පහුගිය දවස්වල ප්‍රශ්න පත්‍ර ගණනාවක් කතා කරා. ඉතින් අද දවසේ මම කියලා දෙන්න හදන්නේ මේක රයිට්. අපි යමු මේකේ පළවෙනි පේපරේ පළවෙනි කොටසට. රයිට්. ඔයාලට පේනවා මේකේ ක්වෙස්චන් එකක් තියෙනවා මෙන්න මෙහෙම. Read the following dialogue. Dialogue එකක් දීලා තියෙන්නේ. Dialogue එකක්. Dialogue එකක් දීලා තියෙන්නේ. Read the following dialogue between Kusal and Ranil. Ranil කෙනෙකුත් ඉන්නවා මේකේ Kusal කෙනෙකුත් ඉන්නවා. ඉතින් Kusal සහ Ranil අතරේ තියෙන dialogue එක අපිට කියවන්න කියලා තමයි කියන්නේ. ඔයා දන්නවා dialogue එකක් කියන්නේ දෙබසක්. දෙබසක් dialogue එකක් තියෙන්නේ. ඉතින් මේ dialogue එක කියවලා උත්තර ලියන්න තියෙන්නේ අපිට හිස්තැනේ තියෙන කොටු කොටුව තුල තියෙන වචන. Right. Dialogue. දෙබස between කියන්නේ අතරතුර අතරමැද කියන එක. කවුරු කවුරු අතරමැද්දද මේ දෙබස වෙන්නේ? කුසල් සහ රනිල් අතරේ. ඉතින් මේක අපිට කියනවා කම්ප්ලීට් කරන්න කියලා. කොහොමද කම්ප්ලීට් කරන්නේ? Right. Complete using කියන වචනේ මේ පේපර් එකේ නෑ. Complete using the words given in the box. කොටුව තුල දෙන ලද වචන අපිට පාවිච්චි කරන්න වෙනවා. ඉතින් මම දැන් කරන්න හදන්නේ කතා කරන්න හදන්නේ. උත්තර කීපයයි මං කියන්නේ. Right? දෙකක් තුනක් කියනවා. ඉතිරි ඒවා දාන්න ඕනි. ඒ වගේම answers ලියන්න අවස්ථාවක් දෙනවා මං ඔයාට තනියමත් මේ පේපර් එකට. ඔයාට පේනවා මේ box එක ඇතුලේ තියෙනවා to, by, near, on, get, opposite කියන වචන set එක. ඒ වචන ටික ඔයාට පේනවා. දැන් කුසල් අහනවා රනිල් ගෙන්. Excuse me, can you speak English? මට සමාවෙන්න ඔයාට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්ද? Excuse me, can you speak English? ඔයාට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්ද කියලා අහන්නේ. මෙන්න මෙතනට ඉන් කියන වචනේ තිබ්බනම් speak in කියලා දැම්මනම් තේරුම වෙනස් වෙනවා ටිකක්. speak වලට පස්සේ in කියලා තිබ්බනම් මෙන්න මෙහෙම තිබ්බනම් දැන් මම හිතමු මෙහෙම ඇහුවා කියලා. can you in english කියලා ඇහුවා නම් can you speak in english ඉංග්‍රීසි යෙන් කතා කරන්න පුළුවන්ද කියන එක තමයි මේකේ තේරුම. Can you speak in English? ඔයාට ඉංග්‍රීසියෙන් කතා කරන්න පුළුවන්ද? හැබැයි but we can't see the preposition in here. So the meaning is little bit different. චුට්ටක් වෙනස්. මොකද්ද වෙනස? ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්ද කියලා තමයි question එකේ අහන්නේ. මෙයා මේ dialogue එකේ තියෙන්නේ ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්ද? Can you speak English? Can you speak Tamil? අන්න ඒ විදියට තමයි ඒකේ තියෙන්නේ. Right. අපි බලමු එහෙනම් මේ ඩයලොග් එකට ගිහිල්ලා සම්පූර්ණයෙන්ම. Yes I can. Yes I can කියලා ආන්සර් එක දෙනවා. Yes I can. ඔව් මට පුළුවන්. ඔව් මට පුළුවන් කියලා කියනවා. Yes I can. ඔව් මට පුළුවන්. කවින් at the moment it will be difficult to send the paper. I think I'll send it after the class. Okay, sorry for that. Surely I'll send it after the class. Right, otherwise you will easily mark the answers. මේක තනියම කරන්න දෙන එකක් වෙනවා ඊටකට.
right. Is there a supermarket? Is there a supermarket? Supermarket එකක් තියෙනවද කියලා අහලා තියෙනවා හිස් තැනක් එක බයි දාලා. එහෙනම් ආන්සර් එක මොකද්ද? Nearby. Yes, that's the correct answer. Nearby. එහෙනම් number 1 is near. මෙයා තමයි first answer එක. Nearby කියලා කියන්නේ ළඟපාත. Nearby ළඟපාත. Right. මෙතනට near දැම්මනම් meaning එක තමයි ළඟපාත කියන එක. ළඟපාත supermarket එකක් තියෙනවද කියලා තමයි මේ අහන්නේ. ළඟපාත supermarket එකක් තියෙනවද? එහෙම කියලා තමයි මේ අහන්නේ. Right. Yes. Yes, Nirmala, I can see the answer. Yes, there is one just කියලා හිස් තැනක් තියෙනවා. මොකද්ද? Number 2. The bank. බැංකුව එහා පැත්තේ තියෙනවා. Just හිස් තැනක් blank එකක්. ඊපස්සේ bank. බැංකුව එකක් තියෙනවා බැංකුව. Right. ඔහොම යම් පල්ලෙහාට. ඊළඟට තියෙනවා how can I blank එකක්. How can I මම කොහොමද? Yes, තියුමි දුන්න answer එක මං කියන්නේ නෑ. Right. How can I මම කොහොමද එතනට? අපි එහෙම තව ලේසි කරගමු. මම කොහොමද එතනට? මම කොහොමද එතනට? මේ දෙවෙනි වාර පරීක්ෂණය සඳහා ආපු paper එකක්. Grade 10 අයට ඉතින් මේක හරි වැදගත්. මම කොහොමද එතනට? ඔයාලා paper එකේ උත්තර ටික yes මට දකින්න පුළුවන්. ලියන්න ඕනි වෙන්නේ මේ answers ලියලා WhatsApp එකට දාන්න මොනවද පිළිතුරු ටික පිළිවෙලට කියලා. මේ discussion එකෙන් පස්සේ. Right. At the traffic lights ඔබ දන්නවා traffic lights කියන්නේ මොනවද කියලා මාර්ග ආලෝක සංඥා කුළුණු. At the traffic lights, traffic light අසලින් කියන එක මේ කියන්නේ traffic light වලින් ආවින් turn හැරෙන්නලු blank එකක් තියෙනවා. කොයි පැත්තටද? The left, left වමට. And go straight. දිගටම යන්න. Go straight. Go straight. දිගටම යන්න. Go straight. Come on. Go straight. මේ straight කියන්නේ කෙලින්ම කියන එක. කෙලින්ම යන්න. Go straight. On. Go straight on. පෙරටම කෙලින්ම යන්න. It's. එය තියෙන්නේ. It's. එක තියෙන්නේ. Blank එකක් තියෙනවා. Your right. ඔබේ දකුණු පැත්තේ. මොකක්ද answer එක? Right. ඔක දාන්න දෙනවා. මම උත්තර බලලා හරි වැරදි කියනවා. නැත්තම් මේකේ තනියෙන් කෙරෙන්නේ නැති වෙන නිසා. අපි පහුගිය දවස්වල paper 4ක් විතර කතා කරා answers කිය කිය නේද? Right. Is it open? ඒක ඇරලාද තියෙන්නේ. Is it open? Is it open කියලා අහනවා. Is it open? මෙතනින් උත්තරයක් තෝරන්න වෙනවා. Is it open? Right? Is it open? ඒක ඇරලාද blank එකක් තියෙනවා now කියලා තියෙනවා right. මෙච්චරයි තියෙන්නේ. I think so මම එහෙම හිතනවා. I think so මං එහෙම හිතනවා. මේවා වැදගත් ඔයාලට ලියා ගන්න එක. I think so කියන්නේ මං එහෙම හිතනවා. I think so. Now it's almost 9 o'clock. දැන් now කියන්නේ දැන් නමය වෙලාව නමයයි. එහෙම නැත්නම් නමයට ඔන්න මෙන්න. Almost. නමයට නමය වෙලා නැහැ. නමයට හරියටම ආසන්නයි. නමය වගේයි දැන් වෙලාව. Almost. නමයට ඔන්න මෙන්න වගේ. නමයට ළඟයි. It's almost 9 o'clock. Thank you. You're welcome. Right. මේ ඩයලොග් එක ඉවරයි. ලකුණු 5යි ගන්න තියෙන්නේ. ඊළඟ එකට යන්. දැන් අපිට තියෙනවා පැහැදිලිවම මෙන්න මෙහෙම ප්‍රශ්නයක් ඊළඟට
මැච් ගලපන්නලු මැච් ප්‍රශ්න අවබෝධ කරගන්න එකත් හරි වැදගත්. The utterances. Utterances කියලා කියන්නේ ප්‍රකාශන, එහෙම නැත්නම් කියමන්, මිමිනීම්. Utter කියලා කියන්නේ සාමාන්‍ය UTTER. Utter කියලා කියන්නේ මුමුණනවා, සාමාන්‍ය තේරුමක් මුමුණනවා. එහෙම නැත්නම් කියනවා කියන තේරුමත් ගන්න පුළුවන්. Right? Utter. මේක ශා ප්‍රනවුන්ස් කරන්නේ අයනු ටයනු අට අල්රා යන්න කියන්නේ යන්නේ නැහැ. අට 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 මුමුණනවා කියන එක. Utterances කියලා කියන්නේ කියමන්. හොඳට මතක තියාගන්න එක. Utterances කියන්නේ කියමන්. මොනවත් එක්කද ගලපන්න තියෙන්නේ? With suggestions, suggestions සමග suggestion එකක් කියලා කියන්නේ මම මේක තේරුම තමයි කියන්නේ දැන් යෝජනා suggestions මේ යෝජනා කියන වචනය තමයි මේකේ තේරුම with the suggestions එහෙනම් යෝජනා සමග කියමන් ගලපන්න අපි හිතනවා මට නිර්මල කියනවා සර් මට බඩකිනේ ඊට පස්සේ මම ඔයාට යෝජනාවක් කරනවා Take your breakfast. वागे breakfast टेका गान्न. मनत्तां eat something. यमा खान्न. मामा देन suggestion ने केक. उया कियन देट मामा योजनावा देन मुखाक करी. ए वागे आंसे काक दान तमाई मितन तीएंने. Right. कोहमद आंसे का दा गान्ने. Putting the relevant number in the box. कोटु वैतुलट. Putting දැමීමෙන් දමමින් the relevant number අදාළ අංකය දැන් ඔයාට පේනවා අංක තියෙනවා මේ පැත්තේ number 1 number 2 right mama circle දානවා මේක ඇතුළට number 3 මෙන්න මේ විදිහට තියෙනවා මේවා ගෙනල්ලා අපි තියන්න ඕන මේ අදාළ suggestion එක පැත්තට මේකට ගැලපෙන එක මොකද්ද කියලා මෙතනින් දාන්න ඕනේ right ඔයාලට පේනවනේ මෙතන හතර දාලා තිනවා මෙහෙම number 4 වලින් කියන්නේ අපි බලනවා එතකොට ලේසියටම අපිට දීපු එක මොකද්ද කියලා it's raining ඒ කියන්නේ වහිනවා වහිනවා වහින නිසා ඒකට දීලා තියෙන යෝජනාව මොකද්ද වහිනවා yes very good It's raining. It's raining. Wahinawa. Mena make it up it a gallop in the number four nang. What a pain. Let's run to the classroom. Api panti kamarata duomu. Kiyana answer katama deal at the end. But you can't join. Sentences. What a me. Wake yakaran and emity in the mummy water pehadi penal. You are number a kalyanatine. Esa di latina instructions. Hariatama balapavatin one either. Very good. Apiamu. Api meva terum balagamu servella. It's hot in the classroom. Pantia tule rasne. Mokadutre. Type karana takkala. एक मिनट कम ऑन यस सी එහෙනම් सी වලට පෙර එන්න ඕන මොකද්ද යස් නම්බර් 1 ඕ උත්තර ඔක්කොම දාලා ඉවරයි කට්ටිය I have got a headache headache කියලා කියන්නේ හිසේ කැක්කුම මට හිසේ කැක්කුමක් තියෙනවා I have got a headache I have got A headache. මට හිසේ කැක්කුමක් තියෙනවා. මට ඔළුවේ කැක්කුමක් හැදිලායි ඉන්නේ. I have got a headache. A C H E තමයි අගට තියෙන්නේ පුතේ. පේනවද? Headache වල. මේ headache කියන වචනේ අගට තියෙන්නේ A C H E නේද? ඒ වුණාට අල් කයන්න තමයි ක් කියලා තමයි අපි මේක කියන්නේ. Headache.
එකට හේතුවක් තියෙනවා අපි මේ ඉගෙන ගන්න ගමන් තව අමතර දේවල් ඉගෙන ගන්න ඕනේ sorry මෙහෙම ache ek කියලා කියන්නේ ek මම මේක ඉංග්‍රීසියෙන් ටයිප් කරනනම් වේදනාව සාමාන්‍යයෙන් pain එක වේදනාව ek ek a c h e මේක ප්‍රොනවුන්ස් කරන්නේ එහෙමයි දැන් අපි ගත්තොත් tooth a c h e කියන එක වෙනම නැතුව මම a c h e toothache දතේ කැක්කුම පැහැදිලිද toothache එක දතේ කැක්කුම වේදනාව කියන එක එහෙනම් ඒක කියන වචනය කොහෙදි හරි දැක්කොත් ඔයා මතක තියාගන්න එයාගේ අර්ථය තමයි වේදනාව කියන එක ඒක අපි යන් දැන් ආයෙමත් යා කරන්න හෙඩේක් එකක් තියෙනවා නම් පැනඩෝල් දැක්ක ගමන් ඔයා දන්නවා මේක තමයි ආන්සර් එක එහෙනම් මේ ඊ වලට ඉස්සරහින් මෙතන ලියන්න ඕන මොකද්ද number 2 කියලා I'm hungry I want to eat something මට බඩගිනි මට මොනවා හරි කන්න ඕන එහෙනම් කැන්ටින් එක තමයි උත්තරේ right කැන්ටින් එකට දුවනවා let's go to the canteen එකට තමයි ආන්සර් එක අපි මෙතන රවුම් කරලා දාන්න ඕන මෙතන ඉස්සරහින් ඉලක්කම it's my mother's birthday today අම්මගේ උපන්දිනය අද shall we buy her a present අපි ඇයට තෑග්ගක් මිලදී ගමු ද කියලා අහන්නේ අපි shall we කියන වචනය වාක්‍යයක මුලට යෙදුනොත් shall we කියන වචනය මෙන්න මෙහෙම යෙදුනොත් කොහේ යරි මුලට එයාගේ යෝජනාවක් තමයි කරන්නේ shall we buy අපි මිලදී ගමුද shall we go කියලා අහුවනම් අපි යමුද shall we go shall we go now අපි දැන් යමුද shall we eat something shall we eat something අපි මොනවා හරි කමුද මේක අර කතා කරද්දී යූස් කරන්න පුළුවන් දෙයක් shall we eat something අපි මොනවා හරි කමුද නේද shall we stop now අපි දැන් නවත්තමුද shall we stop now මේක අර යෝජනාවක් දෙන්නේ ඔවා මේ කාරණාවත් ඉගෙන ගන්න දන්නේ නැත්තම් මේක සමානයි ගොඩක් වෙලාවට let's කියන වචනයට දැන් let's go now කියලා කිව්වනම් අපි දැන් යමුද let's eat something කියලා කිව්වනම් අපි මොනවා හරි කමුද right නේද let's stop let's stop now කියලා කිව්වනම් ඒකේ තේරුමක් අපි දැන් නවත්තමුද එහෙනම් let's කියන වාක්‍ය රටාවයි shall we කියන රටාවයි දෙකක් දැන් ඔයා අද මේ পেපර් එක ඩිස්කස් කරද්දී ඉගෙන ගන්නවා පැහැදිලිද good යමක් পেපර් එකක් ඩිස්කස් කරද්දී answers දැමීම කියන එක විතරක් number 1 නෙමෙයි discussion එකකදී you should learn something from the paper paper එකෙන් අලුත් දේකුත් ඉගෙන ගන්න ඕනේ නේ right මම මේක පැත්තකින් තියන්නම් අවසාන එක තියෙන්නේ last one අපිට තියෙනවා the teacher is coming ගුරුතුමා එනවා ගුරුවරිය එනවා මිස්ටර් හරි සර්ට හරි දෙන්නටම teacher කියලා අපි කියන්නේ නේ එහෙනම් අපි යා කරනවා එක let's stop talking අපි කතා කරන එක නතර කරමු ඔයාට පේනවා ඇති මම දැන් චුට්ටකට කලින් කිව්වා let's කියන වාක්‍ය රටාව ගැන let's stop කියලා තියෙන්නේ දැන් let's stop අපි නතර කරමු talking කියන්නේ කතා කිරීම ing දැම්මහම ක්‍රියාපදයකට තේරුම් තුනක් හැදෙනවා මොකද්ද හැදෙන පළවෙනි එක මුලින්ම හැදෙනවා ක්‍රියාපදයකට ing දැම්මාම ඔය ෂෝට් නෝට් ගහගන්න එකක් තමයි නාම පදයක් හැදෙනවා දෙවෙනි එක හැදෙනවා ප්‍රසන්ට් පාටිසිපල් එක කියන ක්‍රියාපදය ඊළඟට හැදෙනවා ඇඩ්ජෙක්ටිව් පදයක් මම මේක කියලා දෙන්නම් ඉක්මනට දැන් ගත්තොත් talking එක තේරුමක් තමයි
කතා කරමින් කියන එක නේද ඊළඟ එක තමයි කතා කරන කියන එක ඕ මයි ගොඩ් බලුරාල කෙනෙක් කෑ ගන්නවා නේද ඊළඟ එක තමයි කතා කිරීම කියන එක කතා කිරීම දැන් මේ පළවෙනි එක ඇවිල්ලා පළවෙනියට තියෙන එක පේනවාට කතා කරමින් කියන අදහස එයා ක්‍රියාපදයක් කතා කරමින් කියන අර්ථය මෙන්න මේක ක්‍රියාපදයක් I am talking to you මං ඔයාත් එක්ක කතා කර කර ඉන්නවා She is talking to me ඇය මට කතා කර කර ඉන්නවා එතකොට ක්‍රියාමය අර්ථයක් තමයි මේ එක පැත්තකින් හැදින්නේ මෙතන තියෙනවා talking කියන එක adjective එකක් විදියට talking animals කතා කරන සත්තු දැන් සත්තු කියන්නේ animals නේ මම මුලට දැම්මෝ talking කියලා කතා කරන beautiful animals කිව්වොත් ලස්සන සත්තු අන්න ඒ beautiful කියන වචනය වගේම talking කියන එක adjective එකක් විදියටත් ක්‍රියාත්මක වෙනවා right එක මතක තියාගත යුතුයි ඊළඟට කතා කිරීම කියන ක්‍රියානාමය හැදෙනවා පැහැදිලිද right ක්‍රියානාමය හැදෙනවා එතකොට කතා කිරීම එක ක්‍රියානාමයක් verbal noun කියලා ඉංග්‍රීසි වල ඒවට කියන්නේ verbal noun එකක් ඒක ගැන වැඩි හිතන්න එපා වචනේ ගැන නමුත් දැනගන්න ක්‍රියානාමයක් හැදෙනවා මේ ටික මේ විදිහට ඉගෙන ගත්තොත් ඔයාට ලොකු වෙනකොට ඕන දෙයක් දැක්කම එකපාරට බය නැතුව තේරුම් ගන්න පුළුවන් ing දැක්කම noun එකක් විදිහට verb එකක් විදිහට වගේම adjective එකක් විදිහටත් වැඩ කරනවා මේවා right එහෙනම් මෙතන තියෙන්නේ let's stop talking කතා කිරීම නතර කරමු කියලා කතා කිරීම noun එකක් මම කියනවා මෙහෙම කතා කිරීම නරකයි talking is bad නිමල් නරකයි කියන්නේ නිමල් is bad මම මේව මකනවා ටික right දැන් මම කිව්වොත් නේද film is good කියලා oh my god අකුරු ටික කොහොම ඉන්න film is good film හොඳයි ඒ වගේම talking is good කතා කිරීම හොඳයි දැන් මෙතන පියුමි කියන්නේ noun එකක් නේ ඒ වගේම තමයි talking කියන්නේත් noun එකක් පැහැදිලිද එහෙනම් ing දාලා තියෙන හැම වචනයක්ම දැක ගමන් මේක verb එකක්මයි කියලා හිතන්න එපා හරිද දැන් speak කියන්නේත් කතා කරනවන්නේ speaking english is good ඉංග්‍රීසි කතා කිරීම හොඳයි නේද කවුරු හුවත් speaking english කියලා ඉංග්‍රීසි කතා කිරීම හොඳයි පැහැදිලිද speaking එහෙනම් කතා කරමින් ඉන්නවා කියලා නෙමෙයි මේ speaking වල තේරුම නිතරම තියෙන්නේ හරිද දැන් මම ඉංග්‍රීසි කතා කරමින් ඉන්නවා කියලා කිව්වනම් ඒක කියද්දී අපිට යූස් කරන්න වෙන්නේ මොකද්ද මම ඉංග්‍රීසි කතා කරමින් ඉන්නවා නේද එහෙම කිව්වනම් අපිට අර ing form එකෙන් තියෙන ක්‍රියාපදයේ present continuous එකෙන් තමයි ලියන්නේ මම am speaking am speaking english මෙතනදි නම් speaking වල තේරුම තමයි කතා කරමින් කියන එක හොඳයි මම ඊට එහා පැහැදිලි කරන්න යන්නේ නැහැ මේක අපි දැන් ඉතුරු ටිකට යන්න එහෙනම් ඔයාට ලකුණු පහක් you can take 5 marks by completing this question so it's up to you ඒක ඔයාට බාරයි
It's up to you. It's up to you. Neva danna naththam liya ganna. It's up to you. Neda? To write the answer. Write the answer. Neda? ඔබට මාරයි උත්තරය ලියන එක I'm just guiding you මම ඔබව මඟ පෙන්වනවා විතරයි for your exam so completing papers is very important for your marks ඔයාගේ ලකුණු වලට ප්‍රශ්න පත්‍ර සම්පූර්ණ කර තිබීම very important the problem is normally some students don't try to complete or write answers for their papers that's the reason for not having enough marks that's the reason reason that's the reason for not having neither enough marks for the exam විභාගයට ප්‍රමාණවත් ලකුණු නොලැබී යාමට කියන්නේ ලබා ගැනීමට නොහැකි වීමට ප්‍රධාන හේතුව ඒක තමයි හරිද right ඊට පස්සේ මම යන්නම් ඊළඟ question එකට Now you can see a picture. I think this picture is not clear enough, right? But let's try to write. මෙතන ඔයාට පේනවා picture එකක්. මම explain කරන්නම්. I think yeah, you can clearly see it. Yes. මම කතා කරන දේ ඇහෙන්නේ නැත්නම් මට කියන්න. I'm going to check whether you can hear me or not. Again, Himansha, can you hear me? Yes, sir. Hari, very good. Thank you. Methana peena oyata uncle kenek hitagena innawa. One man. There is a man standing near the stool. He is talking to someone via the phone. Uncle kenek hitagena innawa. Janelayak thiyenawa. There is a window. Neda? There is a boy or a girl api kiyumu yata boy kiyala he is watching cartoons oyala wageema lamek innawa ya cartoon ekak balaagena innawa dewa dakkama hite cartoon balanna right thin cartoon ekak balana gaman innawa ekkenek ilagata innawa mama round karannam metana thiyenawa gahak there is a tree There is a tree. මෙන්න මෙතන තියෙනවා ගහක්. නේද? Window එකකින් එහා පැත්තේ. මෙතන ඉන්නවා බබෙක්. You can see a boy and he is drawing something or writing something. යා මොනවා හරි අඳිනවා හරි ලියනවා හරි. ඊළඟට a woman අම්මා කෙනෙක් කාන්තාවක් ඉන්නවා. A mother එහෙම නැත්නම් a woman බබෙක්ව තියාගෙන ඉන්නේ. දැන් මේ වගේ මේ දෙවෙනි වාර පරීක්ෂණයට කොළඹ දිස්ත්‍රික්කයේ ආපු පේපර් එකක් තමයි මේ කතා කරන්නේ නේද? ඉතින් මේක හරි වැදගත්. පික්ච එකක් මේ වගේ දාන්න පුළුවන්. දැන් මේකෙන් අපි බලනවා ඕලෙවල් පේපර් එකේ තියෙනෙත් මේ වගේ පොඩි විස්තරයක් දීලා තියෙනවා. පික්ච එකක් එනකොට අපි පල්ලෙහාට යමු දැන්. Right. This is a picture of a living room. නේද මේක ලිවිං රූම් එකක එහෙම නැත්නම් සාලයක් මේ තියෙන්නේ ලිවිං රූම් එකක් කියලා සාමාන්‍යයෙන් කියන්නේ සාලෙට ගෙදර ලිවිං රූම් එක කියන්නේ ඉස්සරහා සාලේ මේ සාලේක පින්තූරයේදී there are two blank එකක් තියෙනවා there are two දෙකක් තියෙනවා එහෙම නැත්නම් දෙන්නෙක් ඉන්නවා දැන් බලමු දෙකක් හරි දෙන්නෙක් හරි ඉන්නේ කොතනද කියලා near the window ජනේලය ළඟ මොකක්ද answer එක right come on give me the answer two Two cows in there. Girls, right? Very good. Two girls. Hey, nang, metan ta daga nawa.
girls කියන වචනය. Near the window. There is ස්තනක් blank එකක් there is a behind the window. ජනේලයට පිටිපස්සෙන් වැදගත් වචනේ තමයි behind කියන වචනය. මොකද්ද තියෙන්නේ? Very good. ඒ වගේම මෙතන තියෙනවා a කියලා. එහෙනම් අනිවාර්යයෙන් මේ blank එකට එන්න ඕනි දරුවනේ singular noun එක. ඒක වචන නාම පදයක්. තියෙනවා there is a කියලා තියෙනවා. ඉසුත් අපිට වැදගත් එතනදි. තනි දෙයක් මොකක් හරි තියෙනවා. එහෙනම් tree ගසක් තිබුණානේ. උත්තර අල්ල ගන්න විදිය තමයි paper එකක් ක්‍රීමෙන් ඉගෙන ගන්නෙ. There is a tree. සිම්පල් ලියන්න ඕනේ. T අකුර කැපිටල් ලිව්වොත් වැරදි. හේතුව තමයි මේක sentence එකක මැද නිසා. නේද? හැම චූටි දෙයක් ගැනම අවධානයෙන් ලියන්න ඕන. ඊළඟට තියෙනවා a කියනකොටම දැනගන්න ඕන තනි එක්කෙනෙක් ගැන තමයි ලියන්න තියෙන්නේ. a කවුද? අපි a කියන එක දැක ගමන් දැනගන්නවා මෙතනට තනි singular noun එකක් එන්නේ. right. අපි මෙතන father කියන එක දාන්නත් පුළුවන්. ඕනනම් ඊට වඩා ගැළපෙනවා man කියලා දැම්මනම්. මොකද a father කියනකොට තාත්තලා එක්කෙනෙක් වගේනේ. ඉතින් මම a man කියලා දානවා. a man is answering a telephone call. ආමන්ත්‍රණය කරමින් පිළිතුරු සපයමින් ඉන්නවා ටෙලිෆෝන් කෝල් එකක. The telephone is on. දුරකථනය තියෙන්නේ මොකක් උඩද? ටේබල් එකක්. ඔයාට පේන්නේ මොකද්ද කියන එක මත දාගන්න. නේද? ස්ටූල් එකක්. දැන් මම ලියනවා එතනට ටේබල් කියලා. on කියන්නේ උඩ. ටෙලිෆෝන් එක තියෙන්නේ මොකක් උඩද? on the table. පොඩි ටේබල් එකක් තියෙනවා. ඉතින් මට පේන එක මම දානවා මෙතනදී. ටේබල්. ඊළඟට there is a තියෙනවා. there is a මට ඉන්නවා. watching the television. රූපවාහිනිය නරඹමින් ඉන්නවා. කවුද ඉන්නේ? come on type the answer. කවුද? මම දානවා බෝයි කියලා. මොකද මට එයා පේන්නේ බෝයි කෙනෙක් වගේ. සාමාන්‍යයෙන් normally girls don't wear like this. boy. yes. yeah, it's a boy. boy. yes. thank you so much for the answers. I just checked the chatting. yeah, it's a boy. සමහර වෙලාවට ඉතින් මෙයාලත් ඒ විදිහට TV බලනවද කියලා අපි දන්නේ නැහැ. හරි. ඒ වගේම a කියන වචනේ අතර a blank is drawing a picture. නැවත draw කියන්නේ අඳිනවා. මේක දන්නේ නැති ක්‍රියාපද තියෙනවා නම් ඒවත් ලියා ගන්න. drawing a picture පින්තූරයක්. පින්තූරයක් ඇඳ ඇඳ ඉන්නවා right give me the answer. boy නේද? පිරිමි ළමයෙක් පින්තූරයක් අඳිමින් ඉන්නවා. child කියලා ලැම්මත් කමන්නේ. child then child කියලා කියන්නේ ළමයා. දැන් ඔයාට මෙතන boy වෙනුවට මෙතන නම් ළමයා කියලා දැම්මට ගැටලුවක් නැහැ. මම ඕන නම් ළමයා කියලා දාලා පෙන්නන්නම්. child. ඉතින් මෙයා මේ ළමෙක් නේ. නේද? a child. a child is drawing a picture. he is sitting on the ඔහු වාඩි වෙලා ඉන්නේ මොකක් උඩද? yes. come on. open chat එකට දාන්න. on the floor. ආ mat එකක් තියෙනවා නේද? right. බලමු. මම floor එක දාලා යන්නම් උඩට. mat එක බලමු අපි ගිහිල්ලා. right. පැදුරක් වගේ එකක් තියෙනවද? මට නම් පේන්නේ නැහැ හොඳේ. පැදුරක් නැහැ යාගාව. on the floor. එහෙනම් on the floor කියලා ඉංග්‍රීසි වල ජනප්‍රිය ගීතයක් තියෙනවා. මම නිකන් මතක තියාගන්න කියන්නම් මේ on the floor කියන එක. පොළොව මත කියන එක. ඉංග්‍රීසි වල ජනප්‍රිය සින්දුවක් තියෙනවා. 1 billion
YouTube views තිබ්බ සින්දුවක් මට මතක විදියට song එක. ඒකේ නම තමයි On the Floor. Get on the floor. Yes. මම මේ සින්දුව translate කරලා තියි. Right? ආසාවට. ඒක මතක් වුණේ. Get on the floor. Subtitle එක. Right? Get on the floor. On the floor. Jennifer Lopez ki sinduwak. Bima dance on the floor kiyana ekane. There is a boy metan api damma. There is a mother. Amma kenek innawa. Ema naththam woman. Woman kaanthawa. Sitting kiyanne asun gena on a chair. Chair putuwak uda. Amma kenek innawa putuwak uda. She has a ayata innawa kawuda? Baby kenek. Ema naththam child. Baby daan ekak wadiya hondai wada gena inna kenek nisa podi lamayek nisa. She has a baby on her lap. Lap kiyanne mokadda? LAP lap. මොකක්ද ලැප් කියන්නේ? උකුල. Yes, උකුල. උකුල. Very good. උකුල. Right? එහෙනම් ලැප් එක කියලා කියන්නේ උකුලට. Right. දෙවමින් දාත උස්සන් ඉන්නේ නේද ප්‍රතිෂ්? After long time. Right. එහෙනම් ඔයාලට මේකට answers ලිව්වනම් හරියටම ලකුණු ගන්න පුළුවන් කීයක්ද 10 marks you can get 10 marks for this question අපි යනවා ඊළඟ එකට ඒක ටිකක් වැදගත් ප්‍රශ්නයක් මේකට පොඩි නොලෙජ් එකක් ඕනි වෙනවා කණාවට ඉරි ගහන්න එපා මේ වගේ වට මම ඔයාලට පෙන්නනවා මේ answer මේ question එක underline the most appropriate word දන්නේ නැති වචන ලියා ගන්න question එකේ තියෙන appropriate the most appropriate වඩාත්ම ගැළපෙන වචනය The most appropriate, appropriate, galapena. Most appropriate, vadaatma galapena. Word dekha. Yada mukha karana thiene. Underline karana thiene. Eni sa. Never try to skip the guidelines. Deela thiena guidelines skip karala. Vedi pandita kang karana piyanna hodane. Ayi mang ehema kiyanne. Samahara lamai innawa ewa uttare gihin underline karanne. මම මේක ලියනවා කියලා හිතාගෙන මෙතන හිස්තැනේ ලියනවා සමහර වෙලාවට දැන් මෙතන නම් fill in the blanks කියලා තියෙනවා right හිස්තැන පුරවන්න නමුත් සමහර වෙලාවට මේ ප්‍රශ්නේදී මේක අදාළ නැහැ මම කියන දේ නමුත් fill in the blanks කියලා නැතුව underline කරන්න විතරක් දුන්නොත් ඔයා underline කරන්න ඒ ඇති exam එකක් තියෙන්නේ දෙන ලද commands වලට නීති වලට දීලා තියෙන නියෝග වලට ස්ටුඩන්ට් හරියට ප්‍රතිචාර දක්වනවද කියලා බලන්න. විභාගයකදී තෝරනවා ළමයාගේ අවබෝධය කොහොමද එයා රියැක්ට් කරන්නේ? කොහොමද එයා ප්‍රතිචාර දක්වන්නේ? හරියට ප්‍රශ්නේ කියවලාද කරන්නේ වැඩි බලන්න. එහෙනම් හොඳට මතක තියාගන්න අන්ඩර්ලයින් ඒ වගේම ෆිල් කියලා දෙකම තියෙනවා. බ්‍රැකට්ස් කියලා කියන්නේ වරහන්. බ්‍රැකට්ස් අපි එනවා එනම් මේ ටික කතා කරන්න reading books බලන්න පොත් කියවීම reading books පොත් කියවීම එතකොට මෙතන reading කියන වචනය මම අහනවා කාගෙන් හරි මේ reading කියන වචනේ මෙතන ක්‍රියාත්මක වෙන්නේ noun එකක් විදියටද verb එකක් විදියටද adjective එකක් විදියටද කවුරු හරි answer එක දෙන්න ටක් ගාලා නැත කවි ඉන්නේද පුතේ this at this time the word reading is a noun කියවීම කියවීම yes I can see the answers right ටක් මිස් වුණා නේද කමන්නේ කියවීම books කියවීම reading books දැන් අපි හිතමු I am reading books කිව්වනම් එතෙන්දි reading වැඩ කරන්නේ
ක්‍රියාමය තේරුමක් දෙන්න. මම කිව්වර ක්‍රියාපදයකින් ing දැම්මහම තේරුම් තුනක් උත්පාදනය වෙනවා. නිර්මාණය වෙනවා. හරි. අපි යන් දැන් උත්තර බලන්න. Reading books is මෙතන තියෙනවා than කියලා වචනයක්. මෙන්න මෙයා තමයි රත්තරන් වචනේ. Golden වචනය. මම highlight කරනවා. Yes. මොකකට වඩාද? than කියන්නේ වඩා කියලා කියන එක වඩා. මොකකට හරි වඩා තමයි මේ දැන් කියන්න හදන්නේ. Reading books. Reading books. මොකකට වඩා හොඳයි කියලාද කියන්නේ collecting stamps. මුද්දර එකතු කිරීමට වඩා හෝ gardening gardening කියන්නේ ගෙදර වත්තේ වගා කිරීම අන්න ඒකට වඩා හෝ මුද්දර එකතු කිරීමට වඩා පොත් කියවීම මොකක් දහනවා interesting කියන්නේ සිත් ගන්නා සුළුයි එහෙම නැත්නම් සිත් ගන්නවා more interesting කියන්නේ වඩාත් සිත් ගන්නවා most interesting කියන්නේ වඩාත්ම සිත් ගන්නවා කියන එක. ඔය ටිකට අමතරව වැඩි දැනුම් කාරණාවක් මම කියලා දෙන්නයි හදන්නේ. මෙන්න මෙහෙම දෙකක් සංසන්දනය කරද්දී. ඔව්. not Himansh wrong answer. not most. බලමු පුතේ අපි බලමු කොහොමද ඉන්නේ කියලා. කීප දෙනෙක් හරි උත්තරේ දුන්නා. හරි ගියත් වැරදුනත් ගැටලුවක් නැහැ. වැරදිලා තමයි හරියන්නේ නේද? මීට පස්සේ මේ වගේ එකක් આવුවොත් වරදින් නැති වෙන්න මම මේ කියලා දෙන්නේ නැහැ හදන්නේ. ඒකට තමයි අපි දෙනුම ගන්නවා කියලා කියන්නේ. Reading books පොත් කියවීම. එහෙනම් මෙතන තියෙනවා එකක්. මේක මං සංසන්දනය කරනවා මොහොකත් එක්කද? මුද්දර එකතු කිරීමයි අපි දෙකම ගමුකො නිකන්. මුද්දර එකතු කිරීම හෝ ගෙවතු වගාව. නේද? තව පැහැදිලි කරගත්තොත් යම් කිසි දෙන්නෙක්ව සංසන්දනය කරද්දී අපිට පාවිච්චි කරන්න වෙනවා දැන් ඇජෙක්ටිව් පදයක් දාලා සංසන්දනය කරෝතින් ඒ ඇජෙක්ටිව් පදයේ සාමාන්‍ය පොසිටිව් ස්වරූපය තමයි මේ ඉන්ටරෙස්ටිං කියලා කියන්නේ සිත් ගන්නවා මෝ ඉන්ටරෙස්ටිං කියන්නේ වඩා සිත් ගන්නවා කියන එක මේ මෝ දාලා කියන එක අපි පාවිච්චි කළ යුතුයි මෙතනදී නම් මේ නම්බර් 2 ආන්සර් නම්බර් 2 තමයි අපි යොදා ගන්න වෙන්නේ මෙතනදී more interesting then දෙන්නේ සංසන්දනය කරද්දී අපි අඳුර ගන්න ඕනේ මේ than කියන වචනේ තියෙනවා ගොඩක් වෙලාවට than දැන් මම මෙහෙම අඳින්නම් පින්තූරයක් ලස්සන දැන් මම මේ මෙතන අඳින්න හදන්නේ ළමයෙක්ව හරිද මේ අඳින්නේ අපි සෙතික වඳිමුකෝ right අපි සෙතිකා වන්දලා මෙතන අඳිමු තව ළමෙක්ව නේද දැන් මෙතන ඉන්න ළමයි දෙන්නගෙන් සෙතික ඉන්නවා මෙයා and this is another one නිමල් කියලා අපි ගමුකෝ කෝකටත් මන් නිමල්ව ගන්නවනේ right මම කියනවා මෙන්න මෙහෙම වාක්‍යයක් දෙන්න සංසන්දනය කළා මම කියනවා right මම දෙන්නව සංසන්දනය කළා කියනවා නිමල්ට වඩා සෙතික ලස්සනයි කියලා සිතිකේ ඉන්නවද මෙතන නෑනේ right සිතික ලස්සනයි නිමල්ට වඩා සාමාන්‍යයෙන් පිරිමි ළමයින්ට අපි ලස්සනයි කියලා කියන්නේ නැහැ කඩවසම් කියන එක තමයි පාවිච්චි කරන්නේ handsome කියන එක නමුත් මම මේ example එක කියලා දෙන්න ඔයාලට පාවිච්චි කරන්න දැන් මේ මේ sentence එකේ නිමලු නිමල් ඉන්නවා නිමල්ට වඩා තමයි සිතික ලස්සනනේ වැඩිපුර ලස්සනයි කියලා කියන්න මට ඕන වෙනවා ඉතින් මම ඒ නිසා පාවිච්චි කරනවා මෙන්න මෙහෙම රටාවක් come on මාත් එක්ක කියෙන් බලන්න type කරන්න සෙතික ලස්සනයි සෙතික තමයි වැඩියෙන් ලස්සන. එහෙම ලියන්න හදන්නේ. පටන් ගන්න සෙතිකගෙන්. Yes.
Ethica is, oh, more interesting. On the deck of the Nikang, more interesting, more beautiful. Right. Sethika is more beautiful than ana than kina wathine danawa nimal harida nimalta wada lassanay yes kavin correct answer piyumi correct answer sethika is more beautiful u akurata i akurak set la thina metana type kela thina oya makan pottak inna ඔයාලා ආන්සර් ස්ථානකට මගේ ටයිපින් එක නවතිනවා එකයි වෙන්නේ B E A U T I F U L Sethika is more beautiful than Nimal Sethika Nimalට වඩා ලස්සනයි දැන් මෙතන අඳුර ගන්නවා වැදගත් පොයින්ට් දෙකක් එකක් තමයි more කියන වචනේ තියෙනවා beautiful වලට පෙර සංසන්දනය කරද්දි අනිතක than තිබ්බා නේද එහෙනම් ඔන්න ඒකත් මතක තියෙන්න ඕන ඒ නිසා තමයි මම more than කියන එක දැම්මේ හදිසියවත් අපි බලමු ඉස්සරහට යන් මෙන්න මෙතන ඉස් ගාවට ද තිබුණා නම් මෙන්න මේ රතු පාටින් පෙන්වන තැන අපිට ද තිබුණා නම් දෑන් නොතිබිලා මේ දෑන් කියනක නැතුව නේද මේක දෑන් නැතුව reading books is the මේ ටික නැතුව තිබුණා කියලා හිතමුකෝ ද මේ ඔක්කොම නැති වුණා නම් ද එතනට ද ආවා නම් reading books is the එහෙනම් most interesting වෙනවා හොඳට මතක තියාගන්නේ ක්‍රමය very good ආකාශ එනම් මම මෙතන dance එක දෙනවා මෝ කියන වචනය දාලා නේද right more interesting කියලා දානවා more interesting කියලා දානවා right drugs drugs කියලා කියන්නේ මත්ද්‍රව්‍ය වලටත් කියනවා drugs කියලා ඒ වගේම ඖෂධ වලටත් කියනවා බෙහෙත් ඔය දෙකටම කියනවා drugs කියලා මත් කුඩු විශේෂයෙන්ම drugs කියලා කියන්නේ මත්ද්‍රව්‍ය එහෙම නැත්නම් බෙහෙත් මෙතන දිනම් බෙහෙත් හොඳේ that were given to the patient ලෙඩාට දෙන ලද ලෙඩාට දීපු බෙහෙත් had very bad අන්නේ බෙහෙත් වල තිබුණාලු very bad ඉතා නරක මොකද්ද effect එකක් very bad effect 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 bad effect එකක් නරක ප්‍රතිඵලය අතුරු ප්‍රතිඵලය on him කියන්නේ ඔහුට හරිද ඔහුමත් ඔහු මස්තකයෙහි ක්‍රියාත්මක වුණා ඊට නරක ප්‍රතිඵලයක් අතුරු ප්‍රතිඵලයක් ඉෆෙක්ට් එකක් හරිද සාමාන්‍යයෙන් ඊට පස්සෙත් තියෙන වචනයක් A double F E C T S කියලා හරිද ඒ වචනේ තේරුම තමයි effects දැන් effect කියලා කියන්නේ බලපානවා කියන එක AFFECT effect කියන්නේ බලපානවා කියන එක. හොඳට මතක තියාගන්න. හරිද? ඊළඟට මේ දෙක ගැන ගොඩාක් අය පැටලෙනවා මේ දෙක. Effect කියන්නේ ප්‍රතිඵලය. මොකද්ද ඔයා මේකට කොන්ඩිස් කෑල්ලක් වතුරට දැම්මහම ලැබෙන ඉෆෙක්ට් එක මොකද්ද මම අහන ප්‍රශ්නයක් ඉෆෙක්ට් එක මොකද්ද කියලා එතකොට ඉෆෙක්ට් කියන්නේ අන්නේ වගේ ප්‍රතිඵලය ඉෆෙක්ට් කියලා කියන්නේ බලපෑම ඔයා ඉරේලිය ගියාම හමට වෙන ඉෆෙක්ට් එක වළක්ව ගන්න ඕන ඔයා නේද ඉෆෙක්ට් ඉෆෙක්ට් මේ ඊළඟට තියෙනවා ඩිෆෙක්ට්ස් කියලා එකක් මේකේ අර්ථය තමයි ඇද කුද එහෙම නැත්නම් මේ ඌනතා දෝෂය ඒ වගේ තේරුමක් මේකේ තියෙන්නේ
ඉතින් බෑඩ් ඩිෆෙක්ට් එකක් කියලා කියන්නේ නරක ප්‍රතිඵලයක් කියන අදහස. Right. That boy is ඔන්න තියෙනවා is. Is තැනක් pride කියන්නේ ආඩම්බරය. මේක නාම පදයක් pride. Proud කියන්නේ ආඩම්බර කියන noun adjective එක sorry adjective පදය. Proudly adverb එක ක්‍රියා විශේෂණය. Defects කියලා කියන්නේ කවීන් දෝෂය කියන එක. දැන් defects කියන්නේ දෝෂ. දෝෂ දෝෂ. Defects මේ number 3 defects කියන්නේ දෝෂ. That boy is මොකද්ද වෙලා තියෙන්නේ that boy because his father is a millionaire නේද ඔහුගේ තාත්තා millionaire කෙනෙක් ඒ කියන්නේ මිලියන පතියෙක් millionaire මිලියන පතියා millionaire නේය millionaire මිලියන පතියා right millionaire millionaire එහෙම sound කරන්න millionaire millionaire million patiya දැන් ඉතින් පාරේ ඉන්න හිඟන්නන්ටත් මිලියන ගණන් තියනවා නේද බස් එකේ කෝච්චිය ඔය ට්‍රේන් එක යන්නේ කවින්ට මේක අහුන් නැති හින්දා මම එයා ටයිප් කරනවා මේක මේකේ තේරුම තමයි කවින් අඩු අඩු පාඩු කියන එක ඩිෆෙක්ට්ස් රයිට් හරි මම යනවා ඉස්සරහට එහෙනම් that boy is proud ආඩම්බරයි කියන අදහස තමයි ගන්න වෙන්නේ ඒ පිරිමි ළමයා ආඩම්බරයි not this number 2 proud අපි මේ proudly කියන කේ දන්න පුළුවන් ක්‍රියාපදයක් තිබ්බනම් මෙන්න මෙහෙම වාක්‍යයක මෙන්න මේ ආන්සර් එක මම මොඩල් ක්වෙස්චන් එකක් දෙන්නම් he proudly කියන එක දාන්න පුළුවන් මෙන්න මෙහෙම අපිට he He spoke කොහොම කතා කරා මෙන්න මේ එහෙම දුන්නොත් ඔයා මේ දීලා තියෙන answer set එකෙන් මොකද දාන්න ඕන pride ද proud ද proudly ද මේකට දාන්න ඕන මොකද්ද මෙන්න මේ තුන්වෙනි එක කෙනා proudly කියන එක කෙනා දාන්න වෙන්නේ පැහැදිලිද ආඩම්බර ලීලාවෙන් කතා කරා he spoke proudly ආඩම්බර ලෙස මොකද මෙතන තියෙන්නේ කතා කරා කියන ක්‍රියාපදය හරිද එහෙනම් ක්‍රියාපදයකට පස්සේ ක්‍රියා විශේෂණයක් තමයි සෙට් වෙන්නේ නේ ක්‍රියා විශේෂණයක් තමයි දාන්න වෙන්නේ දැන් මෙතන නම් තියෙන්නේ that boy අර පිරිමි ළමයා ඒ පිරිමි ළමයා එහෙනම් අපි නාම විශේෂණයක් දාන්න ඕන පිරිමි ළමයා proud ආඩම්බරයි අපිට කොයි වෙලේ හරි මේ pride කියන වචනේ දාන්න වෙන්නේ මෙහෙමයි මෙහෙම දුන්නොත් can harm people උත්තර තුන දීලා තිබ්බොත් ඔයාට මෙන්න මේවා මේ තුනෙන් ඔයා මෙතනට මොකද්ද දාන්නේ pride ආඩම්බරකම එහෙම නැත්නම් pride ආඩම්බරය ආඩම්බරයට පුළුවන් can harm people මිනිසුන්ට හානි කරන්න ආඩම්බරයට පුළුවන් මිනිසුන්ට හානි කරන්න නේද ආඩම්බරයට පුළුවන් මිනිසුන්ට හානි කරන්න pride can harm people ආඩම්බරයට පුළුවන් මිනිසුන්ට හානි කරන්න right මම හිතනවාට පැහැදිලි තිය කියන දේ කියලා එහෙනම් ඊළඟ එකට යන් most of the tanks in the north central province had gone dry
most of the tanks wow වලින් ගොඩාක්ම නේද most of the tanks wow tanks කියන්නේ wow ටැංකි මේකට හේතුව තමයි මේ tanks කියන වචනය මේක foreigners ලා දැන් ඇමරිකාවේ wow නෑනේ මම ඔයාලට දැනුමක් දෙන්න හදන්නේ දැන් ඉංග්‍රීසි වලට අමතර දැනුමක් අපි දවසක් කතා කරා ඇයි බල්ලන්ට dogs ලට foreign names දාලා තින්නේ කියලානේ කාට හරි මතක ඇති මම ඒක කියලා දුන්නා දැන් බලු රාළලට දාලා තියෙන්නේ සුදු අංකල්ලාගේ නම් නේද ඇයි ඒ හේතුව කිව්වා අද මම කියලා දෙනවා මේ ටැංක්ස් කියන වචනය බිහි වෙලා ලංකාවේ තියෙන වැව් හඳුන්වන්න ඇයි සුද්දෝ අපේ වැව් වලට ටැංකි කියලා කිව්වේ දැන් මේ ටැංක් එකක් කියලා කිව්ව ගමන් අපේ හිතට එන්නේ නිකන් චූටි මාළු දාන ටැංකිය වගේ තේරුමක් මාළු ටැංකියට කියන්නේ ටැංක් කියලා මහා පරාක්‍රම සමුද්‍රය වගේ ඒවට කියන්නේ ටැංක් එක වැව කියලා ලොකු වැවකටත් කියන්නේ ටැංක් එකක් කියලා එයාලගේ රටවල වල වැව් තිබුණේ නැහැ ලංකාවේ විශිෂ්ට ඉරිගේෂන් සිස්ටම් එකක් වාරි තාක්ෂණයක් තිබ්බා ඉතින් එයාලා මේවට දුන්නේ එයාලා දකපු වචන දැන් කැන්ඩි කියන වචනය නිර්මාණය වෙන්නේ මහනුවරට කැන්ඩි කියනවා ඉතින් එයාට මේක උච්චාරණය කරන්න බෑ කැන්ඩි කියන එක දැන් අපි කියන්නේ ඉස්සර කන්ද කියලා නේද කන්ද උඩ රට so they couldn't pronounce this clearly therefore they used kanda kanda candy una kanda candy කරගත්ත නේද ඉතින් අපි අද කරන්නේ කන්ද උඩ රට කියන එක වෙනුවට foreigners ලා සුද්දෝ british ලා අමාරුවෙන් කියපු candy කියන එක use කරනවා ජාතියක් විදියට අපි ඉන්නේ කොතනද කියලා අපි හිතා ගන්න ඕනේ එතකොට නයිට ගත්ත වචන තමයි පාවිච්චි කරන්නේ මම කැන්ඩි කියලා අඩම්බරින් කියන්න ඕනේ නැහැ මම කන්ද උඩරට කිව්වට නම් දන්නේ නැහැ නේද දැන් කට්ටිය මහනුවර කියලා අභිමාණයෙන් කියන්න පුළුවන් වෙන්න ඕන අපි කොච්චර ඉංග්‍රීසි ඉගෙන ගත්තත් අනිවාර්යෙන් අපි අපේ ලැන්ග්වේජ් එකට ගරු කරන්න ඕන දැට්ස් ද නම්බර් 1 රයිට් දේශීයත්වය අගය කරන්න ඕන කොච්චර උඩ ගියත් වැඩක් නැහැ සරුංගලයක් නූල කැඩුණු දවසට සරුංගලයට යන එන මන් නැති වෙනවා අපි උඩට යනකොට when we go to the highest positions in the society we should remember our roots අපේ මුල් මතක තිබෙ නැතොත් කවදාවත් අපි උඩට යන්නේ නැහැ දැන් කාලේ වෙලා තියෙන්නේ මිනිස්සුන්ට එයාලා මුල අමතක කරලා තමයි උඩට යන්නේ ඔයාලා ඒ වගේ නෙමෙයි හොඳ ළමයි කියලා විශ්වාස කරන්න In the North Central Province, Uturu Medapalate, North Central Province, Uturu Medapalate, Uturu Medapalate, Godak, Vau, had gone dry. Hindila gihilla, Velila gihilla, had gone dry. Hindila gihilla, Tibuna, Velila gihilla, Tibuna, gone dry. Yes, due to kianne nisa. නේද due to the prevailing the yes මෙතන තියෙන the prevailing prevailing කියන්නේ පවතිනා වූ පවතින prevailing පවතින yes පවතින පවතින පවතිනා වූ drought එක කියන්නේ නියඟය drought 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 කියන්නේ මම type කරන්නම් ඔයාලට පහසු වෙන්න නියඟය නියඟය කියලා මම ලියලා තින්නේ but නියඟය හරි එකනම් නියඟය නියඟය පවතිනා වූ නියඟය නිසා දැන් නිසා කියලා දාගන්න මට පද සෙට් එකක් මම කියනවා දැන් මෙතනට එන්න ඕන නිසා කියලානේ නියඟය නිසා වැව් කීපයක් හිඳිලා ගිහිල්ලා තින්නේ ගොඩක් වැව් වැව් වලින් ගොඩක් ඒවා එතකොට නිසා කියන එක දාගන්න නම් මම උත්තර කීපයක් කියනවා මේක 11 අයටත් වැදගත් වෙයි මම මේ දැන් කියන්න හදන කතාව හරිද මෙතන දීලා තියෙනවා in order to කියලා වචනයක් in order to කියන්නේ මොකද්ද පිනිස කියන එක පිනිස පිනිස ඊළඟට තියෙනවා according to කියලා according to කියන්නේ අනුව අනුව මම type කරලා පෙන්නන්නම් මේ වයින් sentence එක ගානේ හදලා පෙන්නන්නම් හැමෝටම තේරෙන්න දැන් in order to කියන වචනේ ගත්තොත් එන්න මෙහෙමයි
මම කියනවා ඔයාලට learn well හොඳින් ඉගෙන ගන්න in order order to have a good life හොඳ ජීවිතයක් ලැබීම පිණිස ඉගෙන ගන්න in order to have a good life පැහැදිලිද Be smart. Smart winner. In order to smart की वहाँ में last है ना खड़ा वासम शक्ति मात दक्ष ओन तेरु मार गाना होंदा नहीं था smart होंदा winner be smart in order to make your parents happy वागे देमाउपियान सातुटु किरी म पीनिसा make your parents happy ओबे देमाउपियान सातुटु किरी म पीनिसा वो यार smart winner अंगवाट क्या ना be smart पुता In order to make your parents happy, and in order to get a penis, neither. Under the matter, the end. Meter order wagi kak dekka mikir niyoge wagi kak kitai. Namut niyoge akkele kak ne meimi kiti enne. Mama ilangge te kiyena wa. According to kiyena wa chine daan hati. Mekana ngapi gine gine tiyena wa ti mangi kiyan na. According to my ideas, mage adhas surata anuwa, anuwa. Neither. According to my ideas, this decision, mema tiranaya, this decision is good. Mage adahas walata anuwa me tiranaya hondai. Mage adahas walata anuwa nam me tiranaya hondai. According to my ideas, this decision is good. According to Anuwa. According to my father, I am always wrong. Mage taatata anuwa nan neda. According to my father, I am always mama nitharama wrong. Then gewalala thiyena ohoma ekak samaharalaada putalata taatata kena putewa waradi. Habai e aadareta kiyanne. According to my father, I'm always wrong. Neither. Right. Mamar kiye kiye hitiye. Vedagat deyak kiyenawa kiyana athana. Menna me wachanaya. Due to. Api hitumu due to methana nothibuna kiyala. Amme kapanawa. Due to kiyala ekak naha da. Hondata hita ganna. Methana tiyenne me answers thuna neme. Oyata uttare daanna enawa. දක්ෂයෙක් විතරයි මේ කියන්න පුළුවන් කලින් ගන්නකෝ මතක බලමු ආන්සර්ස් විදිහට තියෙන්නේ මෙන්න මේ දෙක නම් because කියන වචනයයි මම මේක අහන්නේ grade 11 ළමයෙක් ඉන්නවනම් කියන්න කියලා තමයි දෙන්නේ chance එක හරි because of කියන වචනයයි දෙක තිබ්බොත් chat එකට type කරලා දාන්න මේ දෙකෙන් හරියට දාන්නේ මොකද්ද මෙතනට grade 10 උනත් කමන්නේ 11 ළමයෙකුත් ඉන්නවනේ යාට මේක වැඩි පුරුදු ඇති yes because of can someone to explain it more කාට හරි එක පුළුවන්ද ඇයි එහෙම දැම්මේ කියලා because of දැම්ම හේතුව මට කියන්න මයික් එක ඕපන් කරලා කියන්න chance එකක් මේක පුතේ chance එකෙන් ප්‍රයෝජන ගන්න yes yes පැහැදිලි කියමු බලන්න හැමෝටම ඇහෙන්න Akash, how do you say? Muna Singh, can you tell us? Right. Mama make a pehadili karana mata wala chat ekin danawa ne peena. Metana naam padayak thiyenne the prevailing drought pavatinnaw niyangaya. Ehenam eka naam padayak neida? because of කියන එක because of the prevailing noun හොඳට මතක තියාගන්න because කියන එකයි because of කියන එකේ දෙකේම තේරුම සමානයි නිසා කියන එක නමුත් නාම පදයක් විතරක් ආවොත් අපි දාන්නේ because of කියන එක ඊට පිටිපස්සෙන් the prevailing drought කියන්නේ දැන් මම කියනවා මෙහෙම I
I can't go there mate he anna ba because of you oya nisa mate he anna ba oya nisa I can't go there mate he anna ba because of you the you kiyanne oya ne එතකොට නාම පදයක් නේ එහෙනම් නාම පදයක් මෙහෙම පස්සට යෙදෙනවා නම් නිසා කියන අදහස ගන්න මන් දාන්නේ because of දැන් මෙතන තියෙන you හා සමානයි මෙන්න මෙතන තියෙන the prevailing drought කියන එක පවතිනා වූ නියඟය කියන එක නාම පදයක් આવොත් අපි දාන්නේ because of හැබැයි but අපි මේ වගේ sentence එකක් සලකා බැලුවොත් මෙන්න මෙහෙම එකක් I learn English because now I like it. මොකද කියනවනම් මම ඒකට දැන් කැමතියි. දැන් මෙතන now I like it කියන කවිල තනි නාම පදයක් නෙමෙයි තින්නේ. දැන් මම ඒකට කැමතියි. හේතුවක් කියලා තිනවා අපි මෙතන. මම ඒකට කැමතියි. Because වලින් කරන්න කොයි වෙලෙත් හේතුව දක්වන එක. මෙන්න මේ දේ කරන්න හේතු වෙච්ච දේ. Because now I like it. මෙතනට because of කියලා දැම්මොත් වැරදි. දැන් කවුරු කිව්වති මෙහෙම I learn English කියලා. හොඳට මදලාගෙන මම මේ දැන් එක sentence එකෙන් දෙකක්ම කියලා දෙන්න හදන්නේ. I learn English. මම ඉංග්‍රීසි ඉගෙන ගන්නවා මම ඒකට කැමති නිසා පළවෙනි එකනේ. I learn English because now I like it. මම දැන් ඒකට කැමති නිසා මම ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. හැබැයි මම කිව්වොත් මෙන්න මෙහෙම. I learn English because of you. ඔයා නිසා. මම ඉංග්‍රීසි ඉගෙන ගන්න ඔයා නිසා. නේද? එතකොට මම ඉංග්‍රීසි ඉගෙන ගන්න ඔයා නිසා. මෙතන නම් because of you. පැහැදිලිද? මම එතන පැහැදිලිද කියලාද? නාම පදයක් තියෙන්නේ නිසා ඔෆ් දානවා මේක ආයේ ආය වැරදින්නේ නැහැ කවදාවත් වරද්ද ගන්නත් එපා ඩ්‍රවුට් කියන්නේ මොකද්ද කියලා අහුවොත් next week එකේදී ඔයාලට කියන්න පුළුවන් වෙන ඕන නියඟය කියලා ඩ්‍රවුට් the prevailing drought drought පවතිනා වූ නියඟය the invention කියන්නේ සොයා ගැනීම හඳුන්වා දීම නේද නව නිපැයුමක් මොකක් හරි හඳුන්වා දීම the invention of the wheel rodaya has contributed daayaka vela tiyenawa has contributed present perfect vakyak has contributed daayaka vela tiyenawa contribute kiyanne daayaka wenawa has contributed daayaka vela tiyenawa den metana tiyenne daayaka vela tiyenawa man metana uttara tik katha karana immense kiyala kiyanne महापरिमाणे विशाल वशे विशाल इमेंस विशाल विशाल सुविशाल विशाल इमेंस विशाल वश एन इमेंसिटी इमेंसिटी विशाल भावय එහෙනම් මොකද්ද ඉන්න ඕන උත්තරයේ අඳුර ගන්න ඔයාට තේරුම නොදැන වුණත් ලියන්න මං ක්‍රමයක් කියන්නම් has contributed කියන්නේ දායක වෙලා තියෙනවා කියන එකනේ එහෙනම් මෙතන තියෙන්නේ noun එකක්ද මේක ක්‍රියාපදයක්ද මම මේ දැන් round කරන වචනය has contributed has cooked rice has eaten rice ඔය වගේ තිබුණා නම් මෙතන තියෙන්නේ verb එකක් එහෙනම් ක්‍රියාපදයක් වෙච්ච වෙලාවට ක්‍රියාවට විශේෂණයක් තමයි set වෙන්නේ එහෙනම් මොකද්ද answer එක Number two, immensely. Very good. I can see the answers in it. Immensely, immensely. Shala parimanein, maha parimanein. Neda. So we shall be theater. Contribute la theena. Moho kada to the development of the technology. Then the ne. Thakshana ye diunu vata. To the development of technology. Thakshana ye diunu vata. Thaik vela theena va. කෙනෙක්ට හිතෙන්න පුළුවන් මොකද්ද සර් මේ ඔෆ් කියන්නේ කියලා මෙතන තියෙන
टेक्नोलॉजी ना ताक्षण ये मैं ऑफलिंग किया ने मुकाद्द हर ये टम की वोट में तंदी दें ताक्षण दें टेक्नोलॉजी के ताक्षण है ने ताक्षण है ये ने टेक्नोलॉजी किया ने ऑफलिंग किया वे ने मुकाद्द ताक्षण ये किया ना दहासा ये टेक्नोलॉजी ताक्षण है ये to the development diunu wata right to the development of the technology of technology right hondai yang ilang ekata me question ekak oyata peenni ne man hitanawa peen ekak ne kiyala oyata peenawa metana dictionary page ekak tiyenne oyage screen ekak ara product spread karagattot angle deken gaanta alla podak tire look karagattot oyata peene meke ara graphic ekak डाक के ला वैडी बालू पेन हो यस मेक पेन हो मतलब मैं क्या ने पुलाम पेन होते नहीं दिखेला पेन है बाबू पेन ही जानो मेक माँ मितंदी कराने नहीं है निशा माँ उत्तर टीका का टाइ ना प्रश्न टीका का पाक करना ओ स्क्रीन ने के लोगों का रगत तो एंगली वालिंग आई स्क्रीन ने को पढ़ी कर रगान ना मतलब कर रगान नहीं पाओगे उधर टम पढ़ी कर रगान ना मतलब कराने वाले तंग वाले स्क्रीन ने का ये विधि में तीन हो देन Read the following dictionary page. Who did that? That same passage. अरे, तो मैं वो आगे paper कटा मैं आलू तें syllabus के टा आपु देवल तमाई दिदास दास यस मटा मतलब किधी दास ही तमाई syllabus के टा आपु देवल तमाई आलू तें आवा मैं dictionary वाली पिटुआक अतुल कराना विभाग इटा ओले वेल्ला तुलु grade 10 11 dictionary page जका दीला कने शब्दकोशयकिन पिटुवाक डिक्शनरीयकिन पिटुवाक दीला ළමයාට ඒකාශ්‍රයෙන් ප්‍රශ්නය අහුවොත් උත්තර ලියන්න පුළුවන්ද කියලා චෙක් කරගන්න දැන් මේ දීලා තියෙන ඩික්ෂනරි page එක මම අර කලින් කිව්වාගේ ඇඟිලි දෙකෙන් පළල් මෙහෙම පුළුල් කරගන්න පුළුවන් ඕනි නම් දැම්ම ඕනි නෑ read the following dictionary page මේකක් ඕ ලෙවල් වලට දැම්මොත් ඒත් උත්තර ලියන හැටි මම මේ කියන්නේ and answer the questions given below මේකින් ආශ්‍රය කරලා දීලා තියෙන වචන ටික ප්‍රශ්න ටික उत्तर बलमु मे पेज के मनोज हलती प्रश्न के प्रश्न टीका बलमु दंग अहनवाया मेकि भयवेन्नोनी ने वचन वाल सिंगल तेरुंदनगिनीषण किसीम वचन एक सिंगल मीनी हिटी ने कि आऊला उत्तर मंगलेक्रम मम्मी किया पेज के राइट Of what shape? Mona headay enda kiya. Mokadda hano headay. Neda. Mona headay eda hano wa. Is the hump. Hump eka. Oxford. Ema ita gan beriki. Right. Oxford kiya. Apita inne. साउथ एशियन एडिशन में का कहते हैं ऑक्सफर्ड डिक्शनरी नहीं है पेरा दिनी यूनिवर्सिटी के लाइब्रेरी के तीनों ऑक्सफर्ड डिक्शनरी का देखो पुद्मे ही तेरी साइज़ से कर माम में तंदे क्यों तो आ ऐतत ऑक्सफर्ड डिक्शनरी के साइज़ से कर अब इस साल से करा नहीं सब यूनिवर्सिटी ऑफ पेरा दिनी ट्रिप पे का क्या नाम निहिल लाइब्रेरी के बाला ना तीनों साइज़ से का पोते पोते प्रमाण पोते उस कच्चर अब अभी तो ऑक्सफर्ड डिक्शनरी के निपाट होता एक इंडियन एडिशन ने का इंडिया भी तीन इंडियन कलापे टाइप कर ला गहाले वने काक एक में हाँ पेजेस अविला पेजेस का अनुमान ऐतरम मातक ने ये पोता उसाई अपे में इन्नत वितर बीमाई दा ऑक्सफर्ड डिक्शनरी के लोकोई विशालत्व है अपे तीसरा से करने ऐतरम यार पास अपे पेन्ना नगरी चापे इंग्लिश डिपार्टमेंट के ए बुक के का පරණ මුද්‍රණය මේ කම්පියුටර් ටේබල් එකක උස දන්නවද රයිට් අඩි ඇවිල්ලා ඉන මට්ටමට විතර උසයි බිමිලා පොතේ සයිස් එක පළලත් ඒ වගේ අඩි 3 ෆීට් වගේ ඉතින් ඒ වුණාට මේ ඔක දැකපු නැති අය විශ්වාස කරන්නේ නැති නිසා ඔක මම කියන්නේ නැහැ නැත්තම් කියයි මේ සමහරට ඔයාට උගන්නන මැඩම්ලා සයලවනත් කියන්න පුළුවන් සමහර කෙනෙක් ඔක දැක්කේ නැතුව මේ නෑ ඔක්ස්ෆර්ඩ් එක නරක කියලා ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරි එක यूनिवर्सिटी के अत्र गिन्नपुत प्रिंट कर लिखा कड़वा मूल कॉपी एक नमूत संशोधित इंडियन एडिशन का हरिद
ඒවා සවුත් ඒෂියන් කලාපේ විතරක් විකුණන්න තියෙන ඒවා. එහෙම දැක්කොත් පොත් කියවල බලන්න. මේ ගහලා තිනවා පිටිපස්සේ එඩිෂන් කියලා සවුත් ඒෂියන් එඩිෂන් එහෙම ගහලා තිනවා. හරි. ඒක ඇති දැන්. ඒ කතාව. දැන් ඔෆ් වට් ෂේප් මොන හැඩයේද කියලා අහනවා හම්ප් එකක්. දැන් මේ හම්ප් එක කියන එක මම හිතමු අපි මේ දන්නේ නැහැ කියලා. ඒක මම තේරුම නොකිය තමයි වට කියලා දෙන්න හදන්නේ. නැත්තම් ඔයා එක මේ හිතන්න ගන්නවා මොකද්ද මේ හම්ප් කියන්නේ බලමු. එතකොට ෂේප් එක කියන්නේ හැඩයනේ. දැන් අපි යන් උත්තරේ හොයන්න. හම්ප් එක. මොකුත් දැනගෙන නෙමෙයි යන්නේ. දැන් හම්ප් එකේ හැඩය හොයන්න යන්නේ. හම්ප් කියන වචනයට යනවා අපි. අර හැඩය තිබිච්ච වචන ගාවට යනවා. මේ වගේ එකකට උත්තර ලියද්දි අපි කරන්නේ ඉස්සෙල්ලා ඒ අදාළ වර්ඩ් එක හොයා ගන්නවා. H U M නේද? අදාළ වචනේ හොයා ගන්නයි තියෙන්නේ. රයිට්. ජෙනිත් හොයාගෙන. मोबाइल सूम कर නේද ඒ පදේ ආයත්වන වර්ඩ් ක්ලාස් එක පෙන්වන්නේ. එතකොට හම් කියන්නේ නම් ඇත්තටම මොල්ලිය කියන එක. හොඳේ. රයිට්. මේ එහෙම නැත්තම් ගැටය. අර මේ පොළොවේ එහෙම මතුවලා තියෙන අර පස් පස් ගොඩක් ගොඩල්ලක් වගේ මතුවලා තියෙන ඒ වගේ තැනක්. මේකට තව කියනවා හම්ප් එකක්. අප්සෙට් එක. අර හිතේ තියෙන කලකිරීමටත් හම්ප් එක කියලා කියනවා. मतक राउंडेड लंप एल यू एम पी के वचने राउंडेड राउंड हेड लंप इधिमुमा गेटी तक लंप राउंड हेड गेटी तक हर है हेडे तम आप rounded නේද මේක ආන්සර් එකට r o u n d e d ආන්සර් එක විදියට අපිට අතන්ට ගෙනihin rounded කියලා දාන්න පුළුවන් නේද rounded කියන පදය ලියන්න පුළුවන් අපිට උත්තරේ විදියට මෙතනට නේද who is a humanitarian the humanitarian කියන්නේ මානවවාදියා කියන තේරුම humanitarian humanitarian මේක තේරුම මම ලියන්නේ නිකන් අර මානවවාදියා එහෙම නැත්නම් මානව හිතවාදියා මානව හිතවාදියා වගේ තේරුමක් humanitarian කෙනෙක් කියලා කියන්නේ අර humanitarian වෝ එකක් ලංකාවේ තිබ්බ බව පහුගිය කාලේ කතා වෙන පුවත්පත්වල ඒ වගේම මාධ්‍යවල ඇහෙන උනතරම humanitarian operation එකක් මානුෂීය මෙහෙයුම මම පෙන්නන්නම් who is a humanitarian දැන් මම මෙතන ලියලා වැඩක් නැහැ අපි humanitarian කියලා මේක දැක්ක ගමන් මොකද කරන්නේ මේ වචනේ තියෙන තැනට යනවා එකයි වැඩේ right යන් අපි එතනට එනවා ඉක්මනට යන් मम ह्यूमैनिटेरियन उत्तरे बलान पर्सन
who seeks to promote human welfare. පැහැදිලිද? මම ආයෙ රවුම් කරන්නම්. A person අපි දාමු මෙහෙම මෙන්න මෙතන තියෙන්නේ human welfare නේද? මානව සුබ සාධනය human welfare එක. මෙතන person who seeks to promote human welfare. ඔයාට ඇඟිලි තුඩු වලින් මේක zoom කරන්න මම කියන්නේ දැන් මම ඉරි ඇඳලා තියෙන්නේ screen එක zoom කරන්න. Right. ඇඟිලි දෙකෙන් මේක ලොකු කරන්න. අල්ලලා. එතකොට ඔයාට පේනේ මම ඇඳලා තිනවා human welfare කියලා. A person who seeks කියන්නේ හොයනවා. අපේක්ෂා කරනවා හොයනවා කියන තේරුම තමයි වැඩිපුර තියෙන්නේ. ප්‍රමෝට් කරන්න ප්‍රවර්ධනය කරන්නට මානව සුබ සාධනේ ප්‍රවර්ධනය කිරීමට අපේක්ෂා කරන තැනැත්තා නැත්තම් කටයුතු කරන ඒ දේ සොයන තැනැත්තා තමයි මානවවාදියා හැම නැත්තම් හියුමනිටේරියන් කියලා කියන්නේ. ඔය ආන්සර් එකට ලියන්න ඕනේ නේද? A man who වෙනවද? Who a man who seeks to promote human welfare කියලා. Now screen එක වා zoom එක out කරගන්න, චූටි කරගන්න නැවත පොඩි කරගන්න, පුළුවන් තරම් චූටි කරගන්න ඇඟිලි දෙකෙන්. නැත්තම් screen එක පේන්නේ නැති වෙයිලන්ට. Right. අපි යනවා ඊළඟ එකට. What is the plural of humanity? Plural කියන එක හැමෝම දන්නවනේ. Humanity වල plural එක මොකද්ද? What is the plural? මොකද්ද බහුවචනය? Humanity කියන වචනේ බහුවචනේ අහන්නේ. මේකේ වා humanity කියන්නේ මොකද්ද කියලා දැනගන්න ඕනි නෑ. Humanity කියන්නේ නම් manussකම. ඒක නේද? නාම පදයක්. Humanity මේකට උත්තරේ නම් ඔයාලට නොබල ලියන්නත් පුළුවන්. නමුත් මේකේ තියෙනක ලියන්න ඕනි. ඒ නිසා අපි යන් නේද? Humanity කියන එකේ plural එක හොයන්න. ඉස්සෙල්ලා හොයා ගන්න ඕනේ humanity කියන වචනය. Come on, කවුද බලමු. ऐतिहासिक right signal ප්‍රශ්නයක් ආවොත් මට කියන්න ඔව් මම මේ ඉරක් ඇඳලා තියෙන්නේ එතකොට මේකේ noun එකක් මේකේ plural එක මොකද්ද කියලා අහන්නේ නේද අපිට ඔයා ගන්න පුළුවන් ද ප්ලූරල් එකක්? ඔයාලට මට වඩා ඇස් පේනවා හොඳයි. රයිට්. Very good. ප්ලූරල්. ආ රයිට් 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 රයිට්. Loss. Humanities කියලා වචනයක් පේනවා නෑ උනාට. Yes. Human. Yeah, I can see. Right, right, right. Very good. මනුස්ස කම කියන වචනේ තමයි දීලා තියෙන වචනය. එකේ ප්ලූරල් එක මොකද්ද කියලා අහන්න තියෙනවා. ඔතනින් බලලා තමයි ලියන්න ඕන.
ඉතින් ඔතනින් බලලා ලියනකොට ඔතනින් පේන එක ඔයාට පේනවා මාක් කරලා දිනවා ආන්සර් එක එහෙම දාන්න මට නම් පේන්නේ නැහැ අතරම ඔහොම බැලුවට මේ right humanness ආන්න right humanness කියලා ලියලා තිනවා very good humanness right සාමාන්‍ය අපි අර white පෙර වවල් එකක් නැති වෙලාවට humanity කියන වචනේ ඉඳන් තියෙම කරලා නැහැ එහෙනම් මෙතනදී yes පේන්න තියෙන්න ඕන humanities කියලා තමයි right IES කියලා තියෙන්නේ මේ මෙතන මම කොටු කරනවා දැන් එහෙනම් humanity ඒකට plural එක හදාගන්න නම් අපි දාගන්න ඕන මොකද්ද IES සාමාන්‍යයෙන් අපි හදන ක්‍රමෙම තමයි IES IOS වගේ පේන්නේ කොහොම හරි plural එක හදාගන්නම් පුතේ IES දාන්න වෙනවා අගට humanities හරිද HUMANITIES humanities කියන වචනේ තමයි හදාගන්න වෙන්නේ right ඊළඟ එකට යන් අපි ඉක්මනට What is the adverb? What is the adverb? මොකක්ද අහනවා? ක්‍රියා විශේෂණ පදය. Adverb එක. මොකක adverb එකද? Humorous කියන වචනේ adverb එක. එහෙනම් අපි humorous හොයාගෙන යන්න ඕන. Come on. Humorous. මෙන්න මං හොයාගත්තා. I have found it. Ned. මෙතින් ලියලා very good adverb එක ළමෙක් යා කරා හොඳයි humorously මෙතින් න්‍යාංශ එක එහෙනම් හරියට මේ වචනේ ලියලා හොයලා ලියන්න තියෙන්නේ zoom කරලා බලලා නැවත zoom out කරගන්න ෆෝන් එක humorously very good very good I can see නමුත් එක පේනවා දැන් නේද yes This is the answer. Humorously. හරියට මේක බලන් ලියද්දි උත්තරේ ලියනකොට කල්පනාවෙන් ලියන්න. ඊට පස්සේ write single words for තනි වචන ලියන්නලු මෙන්න මේවා වෙනුවට. Write a single word. තනි වචනයක් මෙන්න මේවා සඳහා. Human nature කියන වචනය සඳහා දෙන්න පුළුවන් තනි වචනයක් ලියන්නලු. හරිද? දැන් අපි එතකොට මොකද්ද බලන්නේ? Human nature කියන වචනය යමක් විස්තර කරපු තැනක තියෙනවා මොනවා හරි පදයක් නිර්වචනය කරපු තැනක මේ human nature කියන එක තියෙනවා so you have to find the single word having a low self esteem self esteem එකක් අඩුවෙන් තියෙන තැන මොකද්ද බලමු human nature කියන වචනේ හොයමු අපි ඉස්සර වෙලා right මේක මෙහෙම හොයන්න කිව්වොත් වෙලාව යනවා මම මෙතනදි කියන්න ඔයාලට මේක බලන්න එවන්න නම් පේපර් එක. එතකොට ඔයාලට zoom කරලා බලන්න පුළුවන්. මෙන්න bold කරලා නෙමෙයි human nature කියලා තියෙන්නේ. හරිද? මට හිතෙනවා මෙතන humanity කියන තැන තමයි තියෙන්න ඕන. Right. උත්තරේ කියන්න යනකොට පෙන්වන ළමෙක් very good. Human nature කියන එකට තනි වචනේ මොකක්ද එහෙනම්? ඔයා ලියන්න ඕන උත්තරේ මොකක්ද? Humanity කියන එක තමයි උත්තරේ. Very good. මෙන්න මේ තනි වචනේ ලිව්වා නම් answer එක right. करेक्ट आंसर का क्वेश्चन एंड मेरा तो पार्ट करने के लिए अन्नो ने ह्यूमैनिटी किए ने कर नेद हरि द मानित होने अन्ने मित्र होने के विलाव है ना अपने दें ताविनाड़ी की पैती है ने क्लास में राइट एक ही उधर पहले ही प्रश्न इतना मैं टिकाक करेंगे तो इतना तर देखा कितना दे मैंने मित्र ने तीन अपने लिया ने का You want to buy a present for your class teacher's birthday. ඔයාට ඕන වෙනවා ගන්න you want to buy a present. ඔයාට ඕන වෙනවා ගන්න මිලදී ගන්න ඕන වෙනවා. මොකද්ද ගන්න ඕන වෙන්නේ? ඔයාට මිලදී ගන්න ඕන වෙනවා a present. ත්‍යාගයක්, තෑග්ගක්. For your class teacher's birthday. පන්ති බාර ගුරුවරයාගේ එහෙම නැත්නම් පන්තියේ ටීචර්ගේ උපන්දිනේට
फोन के सूम में का आइन कर गाना सूम सूम में का आइन करने क्या ने मो स्क्रीन ने का सूम करांगे इन्ने का रंगील लें पड़ी कर गाना ने अपन पेन ने थी वे एंड यू वांट योर फ्रेंड टू कम विथ यू यू वांट वो यहाँ आटा आवश्य आई यू वांट मुकाद्दरा आटा आवश्य योर फ्रेंड टू कम वो यहाँ के यहाँ लुआ एनए का आवश्य आई विथ यू ओबे सामग ඔබට ඔබේ මිතුරා ඔබ සමග පැමිණීම අවශ්‍යයි. Write not asking him. ඔහුගෙන් ඔහුට කියමින් ඔහුගෙන් අහමින් ලියුමක් ලියන්නලු. එහෙම නැත්නම් ඇයට whether he she can come. ඔහුට හෝ ඇයට එන්න පුළුවන්ද කියලා. whether කියලා එන්න පුළුවන්ද කියලා. එන්න පුළුවන්ද කියලා අහලා ලියන්නලු. Right. එහෙනම් මේක not එකක් ලියන්න තියෙන්නේ. नोट का क्लियर नहीं है ने नोट का क्लियर दी और दान नाम एक लियू मार्क ने में के अंतर्गत वे नॉन देवाल तीका कुछ दी लती है ना वा मानो आधे डेट टाइम एंड वेन्यू टू मीट हम बवेन न दिने कोई विलाव कोई वेन्यू क्या ने प्लेस है काक स्थान याक स्थान याक यस Yeah, I can see. Some of the biggest dictionaries. Yes, thank you, Nandu. Then, අපි බලමු මේකේ ඊළඟට purpose of going. යෑමේ අරමුණ කියන්න ඕනේ. මම දැන් ලියන්න හදන්නේ ඔය දෙක අන්තර්ගත වෙන්න ඕන ලකුණු පහ ගන්න නම්. අපි යම් මේක ලියන්න. मम एक सरल एक क्लियन वा मैंने मे वगे का कपिल लिया पुलवा नेद डियर ओन इतने नेद ओन मम नहीं लिया नवा हाय कमावा हाय निमाल नेद आई एम गोइंग I'm going to buy a present for our I'm going to buy a present for our class teacher's birthday. Animal, mama class teacher ge upan dinayata tagak ganna yannai ha. Kene tagak ganna yanne. Tama gihilla ne. Ganna yanne. If you like, no, I want Matona, I want you to come with me. Then අපි අරමුණ කිව්වනේ purpose of going කියන එක කියලා තියෙන්නේ. යෑමේ අරමුණ කියලා තියෙන්නේ. I want you to come with me. මට ඕන ඔයා මාත් එක්ක එන්න. I want you to come with you. Come with me. Because I don't know how to select a good present. Because I don't know how to select kohomada thoraganne kiyala a present honda tagak a good present for her ayata dan balanna kohomada ayata honda tagak thoraganne kiyala man danne ne ane nisa I want you to come with me I want you to come with me wacana you need to write 50 words we can meet neither at the junction අපිට හන්දියේදී මුණ ගැහෙන්න පුළුවන් we can meet at the junction at
තව ලස්සන කරන්නම් මං sharp sharp at කියන්නේ හරියටම sharp at 6 p.m. 6 p.m. next next week not date එකක් දාමු on monday on 27th වෙනි සඳුදා on monday 27th මතන් 27th of monday කියලා මනම් ඒත් හරි on monday 27th right සඳුදා 27 වෙනිදා හවස 6ට හරියටම හවසට sharp at 6 sharp sharp at 6 කතා කරද්දී යොදනවා sharp at 6 හවස 6ට හරියටම monday 27 වෙනිදා හන්දියේදී then we can then we will be able to talk a lot of things අපිට ගොඩක් දේවල් කතා කරන්නත් පුළුවන් ඒ එතකොට please please don't forget to come इन्ना मदद करने पा करुणा करला इन्ना मदद करने पा please don't forget to come करुणा करला इन्ना मदद करने पा call me tonight call me tomorrow मैं तावे काक नहीं करना call me tomorrow मेरे मकला दाली वरला अपने हितला अपने मेरे का लिव वाला मैं आगे नाम शानु के लिए दाना इनका यू आर फ्रेंड गुड लक ये मनोत तो उन्हें नॉट एक आक पुता नॉट एक आक के लगे आने चूटी एक आक मैं वागे दे आक कि मैं तेरे वाचन पनाह करते की ट्वीन नेती मटी इतना वा ठीक करेंगे माँ हाँ एनिमल वो आक दिन आक ये वा दान आवश्यक है नॉट एक आक कड़ दिन आप दान नॉनी के ලියන්න පුළුවන් තියෙන උපරිම ইনফෝමල් විදියට තමයි මේක ලියන්නේ හායි නිමල් නේද හායි නිමල් මම යනවා මේ ටැග්ග්ග් ගන්න I am going to buy a present for our class teacher අපේ ගුරුතුමියගේ උපන්දිනයට I want you to come with me මට ඕනේ ඔයා මාත් එක්ක එන්න I don't know how to select මොකද මම දන්නේ නැහැ කොහොමද තෝරන්නේ කියලා a good present for her ඇයට හොඳ ටැග්ග් එකක් තෝරන්නේ කොහොමද කියලා මම දන්නේ නැහැ. We can meet at the junction sharp at 6 on Monday 27th. Then එතකොට ඊට පස්සේ කියන එක then එතකොට එහෙම නැත්නම් ඊට පස්සේ we will be able to අපිට පුළුවන් වේවි to talk a lot of things. ගොඩක් දේවල් කතා කරන්න. 2 කියන්නේ අල්තයන්. Please don't forget to come. කරුණා කරලා එන්න අමතක කරන්න එපා. Call me tomorrow. හිට මට කෝල් කරන්න. කියලා කියනවා. දැන් බලන්න මේක ගත්තාම ඔයාට මේකේ ලියන්න තියෙනවා purpose එක, දිනය, time එක. මේ සේරම මේකේ තියෙනවා නේද? මේක බලන සර්ට හරි මිස්ට හරි මේක දැකියවද්දි උත්තරේට ලකුණු දෙන්න හිතෙනවා. full marks දෙන්න හිතෙනවා. ඔයාට පෙනෙයි මම මේ answer එකත් උඩට යනවා. අනිවාර්යෙන් ලියවිය යුතු දෙයක් තමයි මෙන්න මේක. date, time and venue to meet හම්බ වෙන තැන ඒව දේවල් ටික අරමුණ ඔය ටිකට තමයි ලකුණු හම්බ වෙන්නේ සහ මේකේ භාෂා භාවිතයට මේ ටික ඔක්කොම තිබ්බනේ right අපි යන්නේ හයකට අවසාන එක තව එකයි තියෙන්නේ කූඹියෝ ගැන තියෙන්නේ කූඹියෝ හරිද ඉතින් මේ වගේ එකක් ආව ගමන් මං වාට ඉස්සෙල්ලා ඡේද කියවන්න නැතුව උත්තර හොයාගන්න ලේසි ක්‍රමයේ තමයි කියන්න හදන්නේ ग्रेड इलेवन नाइट मम्मे कीलतीनवाया मेके आंसर्स लियन हेट तमाइ मे कील हदाने राइट व्हाट डू यू कॉल ओया मुकाक्द कियान्ने कोहोमद कियान्ने मुकाक्द कियान्ने द होम ऑफ एंड्स
කූඹින්ගේ ගෙදරකට يعني කූඹින්ගේ ඉන්න ස්ථානයකට ඔයා මොකක් කියලාද කියන්නේ. එතකොට අපිට මේ ඔව් එයාලට කියන තැන මොකක්ද කියන එක එයාලා ඉන්න තැනට මොකක්ද කියන්නේ කියන එක අපි හොයාගන්න පුළුවන්. හ්ම් මෙන්න තිනවා they live in මෙන්න මෙතන තියෙන උත්තරේ they live in කියලා ආන්සර් එක තියෙනවා very good. එහෙනම් මොකක්ද අපි ආන්සර් එකට ගන්නෙ ant hills කූඹි ගුල් නේද? අපි කූඹි ගුල් කියලා අපි කියන්නේ සිංහලෙන් ant hills කියලා තමයි ඉංග්‍රීසි වලින් ඒකට කියන්නේ. ආ ඉන්න තැනට කියන්නේ මෙතනට එන්න ඕන මෙයා. හරිද? මෙතන they කියලා තියෙන දෙවෙනි number එක question number 2 වල they collect food ඒගොල්ලෝ කෑම එකතු කරනවා. මෙතන තියෙන්නේ they කියලා මතක තියාගන්න they collect food for සඳහා මොනවා සඳහාද යාල කෑම එකතු කරන්නේ? summer summer කියලා කියන්නේ ගිම්හාණය ගිම්හාණය. the winter winter කියලා කියන්නේ ශීත ඍතුව ශීත ඍතුව. their babies යාලගේ බබ්බු පැටව්. එහෙනම් කෑම හොයන්නේ කවුරු වෙනවද? very good. මෙන්න උත්තරේ තියෙනවා සම. මේව ඡේද කියවලා හිර වෙන්න ගිහිල්ලා නෙමෙයි මේ ආන්සර් එක ලියන්නේ අපි. සම. හොඳයි ළමයි ඒක රවුම් කරලා තිනවා. මමත් උන් රවුමක් දැම්මා. ඉතින් සම කියන එක අපි දානවා මෙන්න මෙතනට ඉරි ගහනවා. මෙන්න මේකට ඉරක් ගහන්න තියෙන්නේ නේද? සම. How do ants live? කොහොමද කූඹියෝ ජීවත් වෙන්නේ? How කොහොමද ants ජීවත් වෙන්නේ? බලමු යාළ ජීවත් වෙන්නේ ද කවුද හොයන්නේ? Right. Oh, come on. අපිට කියන්න පුළුවන් ඉන්න තැන හෝ ඉන්න විදිය ජීවත් වෙන විදිය. They live in groups or colonies. ඔව් ඒක තමයි නිවැරදි උත්තරේ. ඉතින් ඒක උත්තරයක් විදිහට ගන්නවා. They live in groups කණ්ඩායම් විදියට ජීවත් වෙනවා. ඒ ප්‍රශ්නේ අසාර්ථක ප්‍රශ්නයක්. කොහොමද කූඹි ජීවත් වෙන්නේ නේද? කොහොමද ජීවත් වෙන්නේ? අපි බලමු කූඹියෝ සමගියෙන් ජීවත් වෙනවද කියලා එකක්. එහෙම එකක් නැහැනේ. රයිට්. එහෙනම් ඕක තමයි උත්තරේට ගන්න වෙන්නේ. They live in groups or colonies. colony විදියට. groups කියන්නේ කණ්ඩායම්. colony කියලා කියන්නේ තනිව පැතිරුණු එක ඒරියා එකක දිගටම ඉන්නවා පැත්තක පිරෙන්නම. කූඹිගේ හැටි දන්නවනේ. එහෙනම් මේක තමයි නම්බර් 3 ආන්සර් එක එහා එකට. why do ants called නේද scavengers. scavengers කියලා කියන්නේ මෙයාට කුණු අයින් කරන කට්ටිය. කුණු ඉවත් කරන කට්ටිය. අන්න එහෙම තේරුමක්. කසල සෝදකයෝ. අන්න රයිට් සිංහල තේරුමක් ආවා. scavengers. scavengers very good. scavengers they collect දැන් මෙතනට උත්තරේ ලියනකොට අහලා තියෙනවා හොඳට මතක තියෙන why ඇයි කියන්නේ කියලා. ඉතින් උත්තරේ ලියද්දී අපිට පුළුවන් ලියන්න because කියලා දාලා පටන් ගන්නවා. කොහොමද ලියන්නේ? because ඔයා අර මාක් කර උත්තරේ තමයි දාන්න තියෙන්නේ. come on කියන්න බලන්න. because කියලා ලියනවා they they collect yes thank you they collect whatever whatever කියන්නේ මොනම දේ වුණත් මොනම මොනවම හරි හරිද they collect whatever food මොනම ආහාරය වුණත් ඔවුන්ට හොයා ගන්නට පුළුවන් they can find ඔවුන්ට හොයා ගන්න පුළුවන් වන කුමන ආහාරය වුණත් ඒගොල්ලෝ එකතු කර ගන්නවා. තනකොළ පෙත්තගේ කූඹියගේ කතාව හැමෝම දන්නවා ඇතිනේ. දන්නේ නැත්තම් විතරක් කියන්න. right number 2 වලට උත්තරය තමයි බලමු. number 2 උත්තරේ බලමු. ටකින් සමායක කාලයේ තමයි මෙයාලා කෑම එකතු කරන්නේ. throughout the summer it සමායක එහෙම නැත්නම් මේ පායන උණුසුම් කාලයේදී තමයි මෙයාලා කෑම එකතු කරන්නේ.
නේද මොන කාලේ වෙනුවෙන්ද මෙයාල එකතු කරන්න කියන එක අපෙන් අහන්නේ ඉතින් නම්බර් 2 වලට එන්න ඕන මොකද්ද winter season එක වෙනුවෙන් සීත ඍතුව මේක තමයි නම්බර් 2 එකට answer එක හරිද නම්බර් 2 වලට answer එක එන්නේ මෙන්න මෙයා the winter නේද කක් වෙනුවෙන්ද winter එක වෙනුවෙන් Write two adjectives, नाम विशेषण देखा क्लियर ना? That describe and scoop in व विस्तर करना। तब मितना that की ना वचने तेरुम तमाई, मैं आ relative pronoun पद्यक। नेद adjectives विस्तर करना उ, adjectives विस्तर करना उ, मैंने में adjectives विस्तर करना उ विस्तर करना विशेषण देखा क्लियान तीन इन दैसेज मे पैसेज के तुलती है तमंग होयान वाला कूमियो विस्तर कराने मुकाद मम होयान एक मिनट पुलवाण मड़कानी होयान इन मंग एक सोशल समाजशीली कम ऑन राइट hard working very good මහන්සියෙන් අමාරුවෙන් උත්සාහයෙන් වැඩ කරන නේද ඔය තියෙන adjectives යාලා විස්තර කරන හැටි wingless තටු නැති පියාපත් නැති නේද කොමින් විස්තර කරන මේ හැම එකෙම යාලා හැපුවහම painful වේදනාකාරී නේද Right, වඩාත් ලස්සනයි මෙන්න මේ දෙක දැම්මොත් අපි hard working කියන එකයි social කියන එකයි නේද? ඒ වගේම black කියන වචනේත් තියෙනවා. යාළගේ වර්ණය විස්තර කරනවානේ. Generally අපිට පේනවා මෙන්න මෙතන තියෙනවා red, black, sweet. කොමින් විස්තර කරත් මේ ඡේදයේ තියෙන ඒවා තියෙනවා. හැබැයි හොඳම ඒවා තමයි hard working insects කියන එක සහ අනිත් ඒවා කෙලිම කොමින්ට සම්බන්ධ වෙන්නේ නැති වෙන අවස්ථාත් තියෙනවා. සමේ දෙක දාන්න පුළුවන්. දැන් කණාවට උත්තර ගහන්න එපා. ඒවා හරියටම ලියන්න බලලා. නවසාන ප්‍රශ්නේ තියෙන්නේ පැරග්‍රාෆ් එකක් ලියන්න. On one of the following topics. දැන් කෙනෙක් හිතන්න පුළුවන් මේ on කියන්නේ මොකද්ද? වැරදිලා දාලාද කියලා හිතයිනේ. Write a paragraph on. On කියන්නේ ගැන කියන එක. හොඳයි. About කියන එක වෙනුවට දාලා තින්නේ. On one of the following topics. පහතේ වයින් එකක් ගැන. One එකක් ගැන ලියන්න තියෙන්නේ. An interesting story you have read. ඔයා කියවලා තියෙන රසවත් කතන්දරයක්. ඊම නැත්තම් traveling is fun කියන මාතෘකාව ගැන. Right? Traveling is fun. අපි මෙහෙම එකක් ලියන්න ගියොත් traveling is fun කියන එක ලියමු. මම අද ඉවර කරන්නේ මේකත් එක්ක. Right? මම මේ screen එක ඉවත් කරලා ඔයාට දෙනවා. මොකද්ද දෙන්නේ? Right, whiteboard එක දෙනවා. I think now you can see the whiteboard. Hari, traveling is fun. Come on, අපි ලියමු tag කරලා traveling is fun ගැන. Traveling is fun කියලා ලියල ඉවර වෙලා අපි මාතෘකාවක් හදා ගන්න topic එක. Traveling is fun. නේද? හොඳට මතක තියාගන්න රයිටින්ස් වලදී ෂෝට් ෆෝම් ලියන්න එපා උපරිම අර don't doesn't එහෙම කෙටි කරන්න එපා do not නේද cannot කියන එක cannot කියලා ලියන්න can't කියලා කෙටි කරන්න එපා ලියනකොට උපරිම දිගෑරලා ලියන්න පුරුදු වෙන්න as as humans we like to travel travel because we are interested in yeah
in places මේ මම නිකන් ලියන එකක් මන්ද ඔයාලා මේකම ඕනේ නැහැ as humans මිනිසුන් වශයෙන් we like to travel අපි සංචාරය කරන්න කැමති come on ලියා ගන්න because we are interested in seeing අපි we are interested in කියලා කියන්නේ අපි ආසයි අපි දක්ෂයි අපි මේ කැමති we are interested in we are interested in අපි we are interested in අපි මොකද්ද අපි ආසයි දැකීමට in seeing new things new places අලුත් ස්ථාන දැකීමට අපි ආසයි right we can අපි මේකෙදි හිතා ගන්නවා ලියද්දී මම මේ කොහොමද මේ හදාගන්නේ මිනිස්සු පොදුවේ කැමති ට්‍රැවල් කරන්න මගේ පළවෙනි චේතිත මම ඒක දානවා ඒ වගේම ටිකක් මැදට දානවා මේකේ වාසි මොනවද කියලා නේද traveling is fun by traveling සංචාරය කිරීමෙන් double l දාලා මම ලිව්වේ මේක සමහරු l එකක් ලියනවා right by traveling sanchare kirimen we can gain nata we can get we can have we can gain we can gain experience By traveling we can gain gain can gain gain කියලා කියන්නේ ලබා ගන්නවා කියන එක සංචාරය කිරීමෙන් අපිට අත්දැකීම් ලබා ගන්න පුළුවන් සංචාරය කිරීමෙන් අපිට අත්දැකීම් ලබා ගන්න පුළුවන් නේද By traveling we can gain experience and knowledge K N O W L E D G E N O W L E D G E S right knowledge by traveling we can gain experience and knowledge two most of the times we can get rid of අපිට මිදෙන්න පුළුවන් get rid of කියලා කියන්නේ මිදෙන්න පුළුවන් we can get rid of අපිට මිදෙන්න පුළුවන් බොහෝ වෙලාවට අපිට මිදෙන්න පුළුවන් get rid of from the anger and depression depression because of traveling by traveling we can gain experience and knowledge too most of the times we can get rid of from the anger and depression මානසික පීඩණයෙන් අපිට මිදෙන්නත් පුළුවන් get rid of mental confusion yes manasika vyakula bhavayen midenna puluwam ewat daanna puluwam neida dan lama ekke wala thiyena mata mehema get rid of kiyala daali iwara welan metanta daanna puluwam onnan man warahan athule tiyannam eya deepu answer ekak get rid of mental confusion manasika vyakulatya get rid of neida mental confusion योजना
is fun. Therefore, kya ne mani sa? I suggest mama yojana karna that traveling is fun. Mama yojana karna sanchare kirima vinod janakai kiyala. Oma liyan janne puluwan godak. Tamange adahas dala. Liyaddi when writing. Never write capital letters when you need to write simple letters. Start or begin the sentences with capital letters and never exchange them, right? Never interchange. Antar lesa maru karanne pa. Kavadavat. And keep in mind, to write simple sentences. Don't try to write long sentences. And carefully think before writing. Think and write. Think first and then write. Never make mistakes when writing with your spellings or with grammar points. Amaru eva liyanna yanna gihila waraddanne thuwa liyanna den. I am suggest kiyala metana liwwoth waradi. Mokada? Ehema waradi karunnam kawadawa lakunu ganna ba. Me mulu okkoma waradenawa. Oya menne me wage ekak daapu gama. Kawuri api ithuma liwwa kiyala me mehema. I suggest kiyala eka wenawa nikan I am suggest kiyala liwuna waradi. Ai? I am not suggesting wenawa neda? එහෙම ලියන්නේ I am go ඒ වගේම නැහැ හොඳට උගන්නපු ටෙන්සස් මතක තියාගන්න විභාගයට කලින් මේක හරියට කරන්න ඕන එසේ අද දවසේ ජොයින් වෙච්ච ළමයින්ට මම සුබ පතනවා exam එන exam වලට ලියන්න සහ next week එකේ අපි ඔයාගේ Saturday morning at 5 right early in the morning you need to join with me again and even the grade 11 students can join us Right. Thank you for joining today and